ර ස්වාමීින්න් වහන්ස තරුවන් සරණයි අද දෙදස් විසි දෙකේ නමනිර්මාසේ එකලොස් වන ඉරිදා ආදුනික සතිමත් බව උුණුකරන්නන්න සඳාවන වැඩසටහන් මාලාවේ එක සිය පස්වන වැඩසටහනටයි අප සිලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ ඒ සඳහා නිස්සරණවනින් සහභාගන නමකයන් නමසරයි අප්‍රීමණ ධම්ම ගුත්ත ස්වාමීන් වහන්සේ පාත නමස්කාරකට ගෞරුවයෙන් පිළිගන්නවා ඒවාගේ වැඩසටහනන් සම්බන්ධ වන සිලු දෙනාවත් ඉතාමත් ගෞරින්තුව පිළිගන්නවා. වැඩසටහනේ මුල්ලිකන්ගේ ලෙස අපිට යදී තිබෙන්නේ ගෞුණනීය ස්වාමෙන්න් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන්දීමයි. ඉන් පසු අත්දැකීම් සහ වාර්තා ඉදිරිපත් කිරීමත් පුන්නානු මෝදනාවෙන් පසුවවැඩසටහන අප නිමාකිරීමට බලාපපුෘක්තිරනවා. වැඩසටහනේ මුූලිකංගේ වන ධර්ම දේශනාවට සවන්දීමට අප සලු දෙනාමස ූදානම්වෙෙමු. සඳහා ෞරන ස්වාමෙන් වහන්සේට පාදන මස්කාර කොටම අආරාධනා කරන සිටිනවා අවසරයි ස්වාමයෙන් වහන්ස සාධ සාදු සාදු. හඳ සේල දෙනාටම තෙරවාන් සරණයි අපි එහනම් අද දවසේ ධර්ම දේශනාව සඳහා සේල දෙනම් ලැස්සේම. සා සා සා. නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද් දස්ස. නමෝතස්ස භගෝතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමෝතස්ස භගෝතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස ඒතං දල්හං බඳන මාහු දීරා ඕහාරිනං සිතිලං දුප්පමුංචං. ඒතම්පි ජෙත්වාන පරිබ්බජන්ති අනපෙක්කතෝ කාමසුකං පහාය ගනය සංගරත්නය අවසර ඒ සද්දා බුද්ධිම්පන් පින්නත්නේ අපට අතවත් දවසක් ලැබිලතියෙන මේ අධනිකයන් සඳහා සිදුකරන වැඩ සටහනය ධර්මදේශනාවක් සඳහා මේකෙදී මට මත අපගේ සතිය ධර්මදේශන සිද්ධ කරද්දිි බන්ධනයන් සම්බන්ධව තමයි කතා කරේ මහතන වැඩි දෙනක් ගේ සතිය සම්බන්ධ වෙච්ච පිරිස වැඩියෙන් ඉන්න නිසා ඒකම තව දිගුවක් විදිට එක්ස්ටන්ඩ එක කරන්න විදියට මේ ඊළඟ මේ දම්ම පාදේ තන්හාාවක්ගේ ගිය සතිය කතා කරපු මාතෘකාවට අමතරව ඒකෙම ඊළඟ ගාතාවද ඉදිරිපත් කරගත්තොත් හොඳැයි කියලතම ලාපොරොත්තුවය එන්න ඒවගේ ම අලුතැෙන් සම්බන්ධ වන කීප දෙනෙක් න්නවාය කියලාක් දැනගන්න ලැබුණේ වගේම ග සතිය සම්බන්ධ වෙච්ච අයටත් පොඩ්ඩක් මතක් කිරීමක් විදියට වගේ ගී සතියේ ගාතාවේ අපි කතාකරපු දේවල් ගෙනන පොඩ්ඩක් මතක්කර ගත්තොත් කෙටියෙන් අපි ගී සති කතාකරය මේ බන්ධනයන් ගැන. දන්න මේ ලෝකෙ අපි හැම මොහෝදේම මොගක් හරි බන්ධනයක් ඇති කරගන්න තමයි හදන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න හැම ත්‍ර තත්්‍රාභි නන්දිනි ඒ මොහොතේදී බන්ධනයක් ඇතිකරගන්නවා ලැබෙන ලැබෙන දැන දැන දැනීමත්ය එක්. බන්ධනයන් එක් කොහොමද මේ බන්ධනයන් කියන්න එකක වර්ගවල බන්ධනයන් තියෙන. ප්‍රී සතියකතා කරාල් එකේක වර්ගවල බන්ධනයන් තියෙන සමහර බන්ධනයන් ගොඩාක් තදයි ගොඩක් කමමාරුයි කඩන්න සහර බන්ධන තියන ලේසියෙන්ම කඩන්න පුළුවන් ඒවගේම අපි හිතන් නැති මෙම බන්ධනයක් තියයේ කියලවත් හිතන්න නඇති බන්ධනයන් තියන. හොඳට මෝලාරිකවත් හදර දැනෙන බන්ධන තියෙනවා හොමඒක විදය බන්ධනයන් තියෙනවා. ඒ වගේම මේ හැම බන්ධනයක්ම බැල්ලූහම ඒ මේ බන්ධ නොක්කොම එකඒ මට්ටං වලින් තිවුණට අන්තිමට මේ එක තැනකට තම එකතු වෙන්නේ. එකඇ මේ මමයා පවත්වා ගැනීම තමයි මූලිකමදේ ඒ මමයා පාත්වා ගැනීම සඳහා ඇඟක් කියලෙ එකක්තියෙන් නොන තොට ඇඟත්ක්ක බන්ධයක්න. ලට ඇඟ පවත්වා ගැනීම සඳහා ගයක් දොරා කෑමතියෙන් නොනේ වගේ මූලික දේවල්ති නොනේ තොට එකත් එක තව බන්ධනයක් ඇති. යටටඒ ඒවා පවත්වා ගැනීම සඳහා රස්සාාවක් කරන්න ඕනෙහෙම නැත්තන් තවට පපිටාව යාලෝ අඹුදරුව හෙමහෙම තවන්න තවත් බන්ධනයක් ඇද. ඔහොමෝම අර මුලින්ම පටන්ගන්න මේ මමහ කියනකෙම පටන් ගන එකක බන්ධන එකඒක විදියට මේකර වෙබ්බ එකකක්විදට ැලක් විදියට මේක වටේට ඇටේට ඇති ඇති යනයාෑමක්තමය තියෙන්න්නේ. තොන් හොම අපි බන්ධන කියන්න මොනවා දෙකේල් අඳුරගත්තා මේ බන්ධනයන්ගේ මුල්ල කොහේද. හේතුවමකද කියලා අඳුරගත්ත ඒවගේ මෙම බන්ධන තියනන මේ බන්ධනයන්ගෙන් බිඳීමකුත් තියෙන් නොන බන්ධනයන්ගේ මිදීමක්. වෙන්වීමකුත් තියෙන් ඕන අනිවාදම. අනේ බන්ධනයන්ගේ වෙන්වීමට යම්කිසි මාර්ගයකුත් තියෙන් ඕන. මෙන්න මේක බැලූ හම මේ අපේ චතුරාරි සත්‍යයමත මැවි තවත් වෙන වචනටිකක් මාරු කල්ල චතුරාර් සත්්‍යයමතවයි මේ කියන්න. ආශාව වෙනුවට මෙහ දුකවෙනුවට මෙන්න බන්ධනයන් කියලා වෙන නමක් දා. ක්ම දේතමයි තවවිදිකයට කියන්න තැපගේ සතිීමේකින් වැඩිපුර කතා කරය බන්ධනයන්ගෙන් එකක ස්භාවයන් තියෙන ඒ වගේම ඒ බන්ධනයයක් නොක්කොම එකතුවෙලා වටේට එතිලා තියෙන මේ මමයා කියනක හරහතමයි මේ බන්ධ නොක්කොම එකතුවෙලා තියන්නේ. ත මේ මමයා නැති කරන්න පුළුවන් නම් මමයා විනාස කරන්න පුළුවන්න අනිත් බන්ධනයන් නොක්කෝම දන්නම නැතුව නැතිවෙලා යනවා ඒ ඔක්කොම් බන්ධන එකතුවෙලා ගැට ගැහිලා තියෙන මයා හරහානං ම අන තිකිරීමතුම මේ බන්ධනයන්ගෙන් වෙන්වීමේ තියෙන ප්‍රධානමදේ. ලෝකම තමයි කියන්නේ අපි නිවන්මාර්ගය යද්දී මුලිල්ම සෝවාන් මට්ටමට එද්දී සක්කාඇදිට්ටයනේ නැතියෙනෙන් ඇන්න මමයායටට පොඩ්ඩක් තට්ටුුවෙනු. මමයට තියෙන වටිනාකා මමය මේ වගේ කෙනෙක් කියනෙ එක තියෙන වටිනාකම අඩුවෙනකොට අන්න එතෝට තමයි මමයත් එෙක්ක තියෙන බැඳීම ටිකක් අර බෙවුලන්නගන්න. ඒම නි ാ വ. തන්න දේ කරන්න കොහොමද මාර්ග്යක් ති නම්. ොහමද එක පාටම ො ල්ලං හිට ම යි ാට න්න බෑන. අതහ න්න ැരරි ാ ටි ටි යම් පිළි ල ർ යක් න. പില ග යක් ට ലി ල හැമම പාര යි. එට ම්කි අර ගමති නം යම්කිසි මාග്යක් තියන. ඒ වගේ ඒ මාර්ගය හැමෝම එකවමාර්ගයත්න වෙයි එකක්ෙනට එක එක මාර්ගතියෙන් පුළන් එවනට යන්නේ අන්තිමටම එක තැනකට තමයි යෑමක් තියෙන මකට දෙයන්නේ මේ මමයා විනාශ කිරීම මෑ නැති කිරීම සඳහා යන මාර්ගයක් මමයත් එක් තියෙන බැඳීම නැති කිරීමට යන මාර්ගයක් තමයිදෙන්. එතකොට මමය නැති කරන්නට අප එකබාටම කෙලින්වර දැ ලොක හර මුලක්තියන හැම නැත්තමමා අපපයා සංවිධාය ඇතිය න. එක පාට මේ සංවිධානයේ ලොක්කම අල්ලගන්න බෑන. ඒ වෙනුවට ටිකක් ඈතඉන්න එක මට්තන්වල ඉන්න අයගෙන් ටිකක් යට ඉන්න කෙනෙක්ල් ගත් නකුොහොමාරි අයාගේෙන් පොඩ්ඩා කොත්තුවක් ගන්න පුලන් ඊට උඩයින් මටම ඉන්න කවුද කියලා. අපි ටිකක් කඳරගන්න පුළන් ඊට උඩින් තවත් කවුරහර ඉන්නවා කිය. න ගොඩක් වෙලාවට අපි බැලු හම තේරෙන්නේෙ මාආපයා සංවිධානයක් ගත් හම් අර් කෙලවරේම අගම කෙලවරේ ඉන්න කෙනෙක් තමයි මේ වැරදිකාරය විදිිට පේන්නේ ඒට එයා අල්ලගෙන නයාගෙන් කොහොමාරී විස්තර හොයන්න හොව ඇන්න ඊට උඩින් තවකවුර ඉන්නවා කියල දේරනු.නයාගැන විස්තර හොයාගෙනයානකොට ඊටත්තියලින් තවක්කවයක් ඉන්න පුල. ඔන්න හොම ගිහිෙල්ලා අන්තිමට මතමයි මේ මමයා කියනක මේ මාගයා සංවිධානයයට හොඳම ලොක්කම හම්බුවෙන් තිිකක් ටිකක් කාලයයක් ගිහිලා ඇතරකිිල්. ඒවගේම තමයි එකපාට මම අනැති කරන්න කියන මට්ටමට එනකොට ඊ ඉස්සෙල්ලලා හම්බන පොඩි පොඩිමේ දේවල් අල්ලගෙන ඒවය තේරුන් අර්ගෙන තම එන්න තින්න. ඒකදී මේ මමය අනැති කිරීම සඳහා මේ බන්ධනයන්ගෙන් වෙවීමේ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ පවෙන්නල දෙනවා මේකට මේ යම්කිසි වෙන්වීමක්. මුලින්ම වෙන්වෙන්න හොඳ ලේසිමදේ තමයි මේ කාමයන්ගින් වෙන්වීම. එක තමයි ප්‍රධානව දේවිදියට පෙන්නල දෙන්නේ. දයි කාමයන්ගින් වෙන්ගුනාට පසේ ඒවයින් වෙන් වෙච්ච කෙනනට තව ඉසරට ෑමක් තියෙන. ඇති අද අපි කතා කරන්න යන මෙ මෙහ වෙන්වීමේ දී කරන්න. ගී සති දෙකේ ගී සතිය කතාම දේවල් තියෙනවා කියලා. මෙන් වෙන්වෙන මාර්ගය ගැනතම අපි කතා කරන්න තන්න. ඒකන්නේ වෙන් වෙන්න කැමති කෙනෙකුට කරන්න ඕන දේවල් පිළිවෙලා. ද ඔත්තෙන් දී මුලින් අපි. දෙ ම පාත්වා ගැනීමේදී මුලින්ම අප බැදිලා එන්න මේ කාමයන්න එක වැඩිපුර. එකයන චූටි දේවල් අපිට ලබෙනොමක් කරී අපි මු මගේළඟ වාහනයක් තියෙන කියෙන දන වාහන යම්කි සැපයක් ලැබෙනවා එවනට ඒ වෙනුවෙන් කොච්චර මහන්සුවෙනවාද ඒ වෙනුවෙන් වියදංකන්නවවාදෙ බැලූ හම ඒ සැපේට සාපේක්ෂව ඒ වෙනුවෙන් වෙන මහන්සිේ බැලුවවා මේක ගොඩක් වැඩ. එක උදාහරන්නයක් ද විතරය වාහනයක් කියෙන ඕනම දෙයක් මංගල් මගේ ඇහැට රූප බලන්න කනට සද්ධහන්න නහයට හොඳ සුවඳ විඳින්න දවට රස බලන්න ඇඟට පහස ලබන්න මේ ඔක්කොම එක තුකල් හිතන්න මෙහෙදේවල් කරන්න මේ කාමයන් විඳින්න කැමතිවෙන කොට ඒවට යම්කිසි කැපකිරීමක් සිද්ධ කරන්නෙන ඕන ඒ කැපකිරීමට සාපේක්ෂාව ඒකින් ලැබෙන වාසය බැලූ හම ඒවට අපි තියෙන බැඳීම බැලූ හම ඇඩිපුර තියෙන්නේ ඒවත් අ කපුුරණයකතම ඒවට මහන්සුවෙන වීමක් තමයි අන්තිමට වැඩිපුරතියෙන්. ඒ ච සැපයක් චූටි අර් කිතිකැවීමක් ලැබෙනෝ. එවනට ඒ වෙනුව මහන්ස වෙන ප්‍රමාණය ඒ වගේ සිය දහස්ගුණයක් වෙන්න පුල. ඒවගේ ඒ මහන්සුවීමට අපි වෙන නරක විදියට මහන්සුවනාකින් මක්හරි හොරකම් කරන්න මොකකරි වෙන විදදිියකින් ඒ සඳ පිනවීමට මහන්ස වන. ඒ වෙලාවේ ලොකු සැපයක් ලැබෙන්න්න පුළුව. අන්තිමට ඒ වෙනුවෙන් විින්දි පස්සෙ හර විදින්න තියෙන දේ බැල්ලූ හම එක ලොකු දුකක්තමයි අන්තිමන කෙලවරතිය. හැ ැලහමේ කාමයන් සඳ ලැබෙන චూටි සැපයක් තියනෝ ඒ චూටි සැපය ලබාගැනීම සඳහා වැඩිපුර පොඩක් මාන්සි වෙන්න්න. ිේතේ ේරුం ගත්තු කෙන. ඒ එක පාටම තේරුම් ගන්නෙත් නැතු මේක යම්කිසිඒදේ දිහා බලං එද මේක මෙහමයි කියෙලා තේරුන් ගත්ත කෙනෙකට ඔන්න එකෙන් ටිකක් ගැලවෙන්න පුළ. එකත් එක් පාටම පොඩි දෙයක් අතහැල්ල බලන්න. ඒදේ අතහැරී හම තමන්ටම තේරෙන ඕන මේ දේ අතහැරීම තුළින් මට ලැබුණ ්‍යයම්කිසි ප්‍රයෝධනයක් තියෙන කර ැබැ න ඔොන්න ඊලළගට පුළවා ඊ ළඟ දවස තාව පොඩි දෙයක් අතාරින් ඔන්නොහම ටිකටේ පිවැට අහරන්න පුල. අපගේ මනි අංගුදාාරයක්දිට කෙනෙක්වා එක වෙලාට තේකක් බොනා කියල් හැමදාම හවස තුනට තේකක් බොන්න පුරුදුදවෙලා තිය. තෝක හවාම කෙනෙකුට හිතන්න පුලන් ඒේ බන එක කිසිු ප්‍රශණයක් න තේබිවට අපාය යනවාද කියල අහන්න පුළුවන්. ඒව වනාට මොකක් හරි හේතුවක් නිසා ඕක එක දවසක් ඕෝක තේක බොන්න බැරිවනා කියමු ඒ බොන්න බැරිවෙච්ච හේතුවත් එක්ක අපේ හිත ඇතිලන් සමහරවිට ගැටන්න පුළුව. සමහට මේ ඒක බොන්න බැරි වුණේ අපි හොඳටම දන්න කෙනෙක් නිසා හොඳ ගරු කරන කෙනෙක්ගේ ඌමනාවකට ඒකට යන්න සිද්ධ වනාන. අප හිත්තන ආහොඳයි මේ මංතේ ඒක අත්හැරියට ඉටෝඩා ගොඩක් මට වාසියක් ලැබිලතියෙනවානනි. නැතොට ඒකට කැමති වෙනු. එවනට මං සාමාන්‍ය දන්න නැති. නිකං කැමතිත් නැති අකමැති කෙනෙක් නිසා.ඒ ඒක අහතාරින් වුනා කියම්. ඔන්න ඒවෙලා ඇදි ටිකක්කර පොඩි ගැටීමක් ඇති වෙනවා. ඒ මගේ හිත මේක වෙන දමන් හැමදාම තඒකක් බොනො මේ වෙලාවට ඒක අතාහරරින්න සිද්ධුව වනා එකත් එක තියෙන බැඳීම නැති කරගන්න වනාම් දන්නැති කෙනෙක් නිසා. නැතොට එකක්ත් ගැටීමක් ඇතිවෙන්න පුල. ඒ වගේ මං අකමැති කෙනෙක් නිසා මගේ තරහකාරයෙක් නිසා ඒක බොන්න බැරිුුණාකින්. නැතට ඒ බැඳීම දැන හොඳටම තේරුම් ගන්න පුයන් අන්න ඒ ෝග වගේ අවස්ථායිද. ඒ වගේ අවස්ථ අප හිතඇත් ලොකු ගැටීමක් ෙන වන. මේයා නිසා මට අදදවස වන විදිට තඒක බොන්න බැරි වනා කියලා. නොවිදියට අපි තේරුම්ගන්න පුළුවන් මං කොච්චර දුරට මේ තේකත් එක බැඳි ලන්නවාද කියලා. ඒක නැතිවිච්ච දවස තම තේරෙනගේ බැඳීම කොච්චර මං තදයට අල්ලං ඉන්නවාදීිය. ඔක තියෙනකං හිතෙන්නේ නැහැ මේක මං මේ වගේ බැඳීමක් ඇතිකරගෙන ඉන්නවා කියලා ඕක තියනකන් තේරෙන්නෙ නෑ නැතිවඋුණ දවසට තමයි බැඳීම වටිනාකම් කොච්චර තදයට අල්ල ගෙන තියෙනවාද කියලා තමන්ටමයි තේරෙන්න්නේ එක. ඇති ඒ සඳහායම් කිසි මටතමගේ සතිමත් භාාවයක් මේ බැඳීම් ගැන මමත් එක්ක මේ වෙලා කොහොමද ම බැඳෙන්න්නේ කියන එක ගැන හම්කි සිහයක් අවශ්‍ය වෙන ඕනේ එහම නැතුව නිකං එන නදේත්ත එක්ක හය බැඳී බැඳීම් ඒවත්ත ගැටි ගැටිඉන්න කෙනෙකුට එහම බැඳීමක් තියෙනවාද කියලවත් තේරෙන්න. ඒ ැනය කිසි අවබෝධයක් තියෙන්න්න නම් මේ මොහොතේ වෙනදේ ගැන පොඩි අවබෝධයක් තියන්න. වෙන දේ ගැන සමං සිහයෙන් ඉන්න ඕන. අන්න එහම සිහියෙන් ඉන්න කෙනකුට තේරෙනවා මේ වගේ චූටි තේකක් එක් වුනත් මං කොච්චර බැදෙනවාද. ඒ බැඳීම කොච්චර දරුණු දෙ කියලා තේරෙන්නේ ඒ එකට අර අකමැති කෙනෙක් නිසා ඒ ගලවන්න වනත් ඒ බැඳීම කඩන්න ඕන තන්නේ වෙලා තේරන මං කොච්චර බැිල කිය. චට යක්ක්තවමන්කි ීට වඩ ලොකූ දේවල්ල පැල්ලඟන්න ඕන තේකක් කියන අප සාමන දීවිතය චටිදයක්. හිටවඩ ලොකූ දේවල් එක්ක බැඳීීමම් තියෙනවාදිකල කොත්තන අල්ලගෙන ඉන්වාදදි කළලා තේරෙන්නේ කවද හරි දවසක ඒවා අතහරින්න වෙන ලාආකද. හැව නොවිීදියටට මේ බැඳීීමම් ගැන තමන්ට තේරුම් ගන්න පුල එකක ආකාරය. මේක ද මම බැදිිලයින්න එකටඩ සම්පූර්ණ වෙන ස් එකක් ෙන කෙනෙක් බැදඳින්. දැි කියන්න පුළන් ම ඔයි ඒක අතාහරිනක එච්චර හදයක් නෙවේ කියලා මට කියන්න පුළ මම් තේබොන්න එච්චර කමැති නැතින. එනට වෙන කෙනෙකුට බැලුව තේ මනුසයට කෑම එකක් අතහරන්න පුළුව. දවල් කෑමෙකා අතාාරරින්න පුලන් ඒ වුනාට තේක අතාරරින්න බෑ. ඒකත්ක වැඩි බැදීමක් තියෙන ද බැලු හම රුපියල්ලින් බැදීමත් එක බැල කෙනෙක් කෝටි ගනන් වටින දේකට කැමතිවෙන්න පුළන්. තව කෙ කිසිම වටිනාකමක් නැති පොඩිදේවල්ලෙක බැඳිලා තියෙන්න්න පුල. ඔන්නඔයි බන්ධනේ එක එක් කෙනාග හැටියට වෙනස්වෙනවා. ඒවගේම ඒ කෙනාගෙත් එකක කාලෙට වෙනස්වෙන්න පුලා. දැ මේ පිරිසගත්වොත් මේ පිරිස ගොඩක් අත්දැකීම් ඇැති මේ විදර භාවනා කරන්න පෙළඹෙන්න්න ඉස්සල්ලා මොනවගේ දේවල්ට වටිනාකම් දුන්න. ඒවගේම දැංක කාලය අත් එක්ක වෙනස්සනකොඩ මේ වටිනාකම් එකක හරදෙවල්ලොකෝ. අටිනාකමක් ඇතිල තියන තව සහරදේවල් ඒකාල් හරියට ලොකුවට අල්ලගෙන් හිටපු දේව. දැන් කිසිම වටිනාකමක් නැති දේවල්ලගේ පේන පුල. එේම බාාවනා කරන්න මත්නේි කිය අපේ පොඩි කාලේ දල බැලු හම ටිකාලි ලොකුවට අල්ලගෙන් හිටපු දේවල් යන දරයකතු කරනවා ඒක දේවල්. ඒ දැ ලි ො ක බැ හ හරික කි ඩක් ේවල්. ඒ වනට ඒ කාලෝක මුද්දරටිකක් කව් එක කරපුද්ධියක් අ කවරහරිගත්වොත්තේ ඒ ලොකූ ප්‍රශ්නයක් වගේන අන්නඒක තමන්ගමත් බැඳීම් එක කාලවල වෙනස්වෙනවා ඒ බැඳීම්මලට දෙන වටිනාකම එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා ඒවගේම එකක්කෙන අතරත් බැඳීම වෙනස් වෙනවා ත නොහොම මේ බැඳීම් අතරෙත් ඒ වෙනස්වීමක් තියෙන එක ය ඒකෙත් මේ අනිත්‍යස්භාවයක්. ැදීම් කියන එකත් ඉස්තිරව තියන්න දෙයක් නෙවෙේ නැතිලෝ බැඳීම් කියන්න එත් මේ ලෝකෙම තියෙන දෙයක් නෙ. එතොට මේ ලෝක තියන බැඳීම කියන එකත් ඉස්තරවතියෙන් හැමදාම සදාකල් එකම විදියට තිය දයගොත් නෙවෙේ. ඒකත් දවසෙන් දවස වෙනස් වෙනවා. නොහම එක ආකාරය බැඳීම් ගැන තවවිදියට කතා කරා. එලට මෙහැම් බැඳීම් ගැන තේරුම්ගත්ත කෙනෙක් කොහොමද මේ බැඳීම්වලින් වෙන්වෙන්න නම්. ඒ බැඳීම්වලට තින සමහර චෝටි චෝඩි බැදියීම මිසල් අඩු කරන්න පුළො. ගොඩක් කලාට අප බැඳීම් විදියට පේන අප මේ බෞතික දේවල් එක බැඳීම. ඔන්න ඕකට තම බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන් අනිකාර දානයක් ගැන කතා කරන. ද ඕනම කෙන කළුතැෙන් කෙනෙක් බුදුරජාණන් වහන්ේ හම්බුවල කතා කරන්නන ගොට බුදුරජාණන් වහන්සේ එයාග තියෙන මට්ටම එයාගේ මානසික මට්ටම අනුව බලලා ඉස්සල්ල මෝවාගේ දේශනා කරන්න දානය ගැන. ඒට පසි තමයි සීලේ ගැ ට පසිතම භාවනාගැන පිළිවලට එන විදියක් තියන්න. අපේ බැඳීම බැලූහම වැඩිපුරම අපිට හොඳට තදට ඕලාරිකව දැනෙන් මේ භෞතික දේවල් එක තියෙන බැඳීම තමයි. එක නිසා මුලිම් පුරුදුකරපපු හිදක් නැති කනකොට මුලිම්ම මේ ධානයක් වගේ දීලා බෞතිික දේවල් අහරින් ඒවත් එක තියෙන බැඳීම අඩුකරණ එක හට දැනවා ඇට දැනවා එක තේරනොව ලේසියටට අන ඒනිසා මුලින්ම ඔන්නොයි බෞතික දේවල් වලින් අතහරන්න පුළුව බැදීම අඩු කරන්න පුළුව. හැබැයි ඔන්නොයි බෞතික දේවල් අඩුකරනකොට අන්නේ බැඳීම බෞතික දේවල් අඩුකරපු මමයක් කියනෙ එකක්කිඉන්න ඕනේ. දන්දීපු මෙක්කකින්න ඕන අන්න තෝට සමහරලාට අර බැදීමක් අඩු කරනකොට ට ට ලොක මෙක්. ම අත් එක් තියෙන බැඳීම තව පැත්තිකින් ලොකුවට හෙලයන්න බුලා ඔ නෝකතමෑ ගොඩක්ම අමාරු වැඩේ මිනිසන්ට කියල් දෙන්න. එක චූටි දෙයක් අහාහරින්නවා ඒකත් එක්ක තියෙන බැඳීම අඩු කරනවා. එවනට ඒවෙනුවට අල්ලගන්න මමෑ කියන එකත් එක ඉට වඩක් ලොකූ බැම්මක් හදාගන්න. ඒක අතාහාරන්න ඉට වඩා ගොඩක් අමමාරු. නේ වගේ වෙලා බුදුරජාණන් වහන්ස පෙන්නල දෙනවා මේ බෞතිික දේවල් එක්ක බැඳීම වගේ මීලාට බෞතිකව තියෙන දැනට තියන දේවල් එක්කනේ බැඳීමති. දැනට ඊට වගේේ අනාගතේ ලැබෙන්න්න තියන දේවල්ුත් එක්ක තියන බැඳීම අඩු කරනවා. ඒක කොහොමද කරන්න මේ සීලියයක් කියන එකක් රැකීම. දපි හොරකං නොකර ඉඳීමෙන් කරන්නේ අනාගතේ ලැබෙන්න්න තියෙනමකක් හරි වන්න ලැබෙන්න්න තියන සැපයක් හරිඒ ඒකට තියෙන බැඳීමත් එක්ක නැති කරගන්නවා. තොට සීල්ලියයක්කටයනු. ෞක ේල්ක්ක බැඳීම අඩු යම්කිසි මට්ටම්ගට දැනට තියන දේවල් නොද ඕලාරිකව දැන දේවල් එක්ක බැඳීම අඩු කරනොට වගේම අනාගතය ලැබෙන්න්න තියන දේකුත් එක්ක ඇතිකරන බැඳීමත් ඒ වෙනුව විඳින්න පුළුවන් දෙයක් එක්ක ඇතිකරන බැඳීමත් ඔොන්න නැතිකරගන්න. ඒකත් ඊට ොඩට තියක්ක් ඉහල මට්ටමකටයනවා. මොකද ඒක අර අරවාගේ බෞතිකව ලොකුට අපට අත්වට පට දැනෙන් නෑනනි. තා සියුම්බ තමෑ දැනන්න සීලියක් රැකීමේදී තියන බැඳීම අඩු කරනවා කිය. සීලයක්ක් රක්කනකොට ඊළඟට එන්නේෙ ඕකක්දද කයවච්චන දෙක සංවර කරගන්නවා. අරවිද්්‍යයට ලොකුවට තියෙන බැඳීම් අඩුකල්ලා දේවල් අත්හරි නෝ වගේම කයවචන දෙක සංවොර කරගන්නවා කියන්න මේ අපි විදිින්න තියෙන දේවල්. කයහරි වචනය හරි පාවිච්චි කරලා මේ ඇහැකන නහයදි කියනේවයි හරහා විදිින්න තියන දේවල්. ට යෙන බැඳීම තවත් විදියකින් බන්ධනය අඩු කර ගැනීම තියෙන බන්ධන ටිකටික අඩු කර ගැනීමක් තමයි සීලේදිීත් පෙන්නේ අපි කයවචන දෙක පාවිච්චි කරන්නමකදද මේ තවදත් හොඳට පිනවන්දනේ පිනවීම සඳහා මහන්සි වනය එක ටිකක් අඩු කර නොයා කියන්නේඒ පිනවීමට තියෙන බන්ධනය ඇතිය අම් කිසිට මානගෙන් අඩු කරලදානක න එකත් එල්ලවට සීලය මට්ට මටයනකොට තවත් විදික බන්ධන කඩාදවීමක් තමයි වෙන්න ඇතුට අ ධානයේදී දෙන ඕලාරිකමට්නම ටොඩ යම්කිති සියූම් මට්ටමඟ ැවිල්ලමේ ඔන්න සීලේදී බැඳීම් කඩන්නේ. එකත් අපි අර කලින් කිව්වාගේ මේ අ මාපයා සංවිධානයක ඉන්න ලොකුවට අල්ල ගත්තු බැඳීම්බල තියෙන අටව මට්ටමේ ඉන්න කෙනා අල්ලගෙනයාගේ ඔත්තුවක් ගත්හට පස්සේ ඊට උඩ ඉන්න මට්ටමේ තියෙන බැඳීමක් ගැන තේරුම් ගන්න. ගන්න උඩඉ මාපයා සංවිධන ඊට උඩ ඉන්න එක් කෙනෙ කල්ලගන්න. ඇ අල්ලග නයාගෙනත් විස්සර ගන්න. එයාට තියෙන බල් ටිකටික නැති කල්ලාදාන්න යාගේ බලබිඳලදානු. ඒක තමයි ඔන්න හම දානයෙන් පසේ සීලියේ මට්ටමට එනවා කියන්නේෙ. සීලයේේදතිත් තුොන් හොමඒක බැදීමම් ටිකටික අඩු කරල්ලා දැ මට බස්සේ ඇවෙන්න පුලන් ඊලාට තවටියක් ඉහලට යන්න පුළන්. ඇතුවට තියෙනම කතර බෞතිික මට්ටමේ තියෙන බැදීීමම් ටිකටක අඩු කොල්ලා බෞතික මට්ටම මේ අනාගතය ලැබෙන්න්න තියෙන ඒ ගැන තියෙන බැදීම තවටයක් අඩු කොල්ලා. ඊට පස්ය හොම හිත දේවල් එක්ක දුවනගතිය ගොඩා කඩුවන සීලයක්ත් එක්ක අපි සීලයේදී කයවචචන දෙක සංවර කරගන්න කරන්න ඒ ඒවත් එක්ක අපි බැඳිලා ඉන්න බෞතික දේවල් එක් හිත පස්සෙන් යන දුවනගතය ටිකටික අර බෞද් කයවචන සංවරවීමත් එක්කම කාම්ඩවු්වුවීමක් සිද්ධුවන. ඔවු යවකත් එක්ක අප අපිට පුළුවන් හිතේ තියන තියෙන දුවනගතිය අඩුකරගෙන අපට පුලන් ඒ එකකත්ක තවටයක් හිත් සිතුවිලි මට්ටමට එන්න. ඇතට මේ සීලියයක්ත් යම්කිසි මට්ටමකිතේ අපට උදවවෙන. ැ ගොඩත් දෙනෙක් කියනවා මේ භාවනා කරන්න සීලයක් අවශ්‍ය නෑ කියල කිව්ට භාවනාවෙන් සීලියයට යම් කිසි උදවක්යන ඒවාගේම සීලයක් භාවනාවටත් තුදවෙන. දැ මේක තවවිදිියකින් පෙන්නල දෙනව බදුරජාණන් වහසේ ප්‍රඥාවය සීලය එකට බැදිිල තියෙනවා කිය. කෙනෙක් ප්‍රඥාවත නැත්තං යායට සිල්ටක්කින්න බ. ීලියයක් නැත්තං යායට ප්‍රඥාවන්ත වෙන්න බෑ. සීලියෙක් රකින්න නං යා ප්‍රඥාවන්ත වෙලා එයා දැනගෙන තියන්න ඔො මේකෙන් මොකක් දෙ වෙන්න කියලා. ඒවගේම ප්‍රඥාවන්ත වෙන්න නං එයායට සීලියයක්කින් උදව් වෙන සීලේකින් කයවචන දෙක සංවුවර කරගන්න කරගන්නඒ ප්‍රඥාව වැඩි කිරීමට උදව් වෙන. නෝගතයයක් දෙකාතර බැදීමක් තියෙන. හොන්න විදියට සීලයක යම් කිසිප්‍රමාණයකට උදවවීමක් ආවට පස්සේ එක පස්සෙම කියන්න ඕන්න සීලයයි ප්‍රඥාවයිදක එකට එකට ඇතියතිී යන්න පුළුව. එකයන්න කියනවා සීලයක් භාවනා කරන්න මෙතර සීලියයක් රකින්න ඕන ස මාදන් වෙලා එන්නෝ න එහෙම කියල එකක්න වෙයි භාවනාවක් කරන්න පටගන්නකට සීලයක් නොතිබෙන්න්න පුළුව ට කරගෙන යනකොට සීලියයක් යම් කිසි මට්ටමකට හැදෙනවා එකක භවන්න භාවනාව වැඩෙනවනං ඒකත් එක්කම දන්නම නැතුව අප හක්මීමක් කය වචන දෙකේ හික්මිීමක් ඇතිවෙනවාමයි. ඒ වගේ මෙහෙම කයවචන දෙකේ හික්මීමක් ඇතිවීමක් සමගම භාවනාවට අත්තයම් කිසි උදව්වක් සිද්ධ වෙනවා අනි පැත්තේ. න්න ොඉදිර මුලින් පටන් ගත ධදානෙන් පටන්ගෙනොන් සීලියයටත් වෙනවා දැන් සීලියයනොත්තු දවෙන භාවනාවක් අන කද භාවනාවක් කියන්නේ මහොතේ ද්ව වෙන දදිහා බලාගෙනන්න. මෙ මොහතේ සිද්ධ වෙන දේදිහා බලංගෙන්ට මත්තෙක්ක ම ඉන්න කොට මේවෙලා මම මකදද වෙන්නේ කියලා. මේවෙලා සිද්ධ වෙන දේවල් දිහා බලගෙන්න්නට ඒ වයිතියන බැඳීම් වල කොච්චර ්‍රමාණයකට ම බැඳිල ඉන්නවාද. කොයි වගේ බැඳීමම් බුදුරුවලද കොයි වගේ ලේසියෙන්ම කඩන්න පුළුවන්ද. කියල ේරු ගන්න පුල. ඒේරුන් අගෙන මේ බැඳීම්මල ඒවගේ මේ බැඳීම්මල තියෙන බැඳීම් නිසා මම කොච්චර විඳවනවාද. මේවයින් යම්කිසි සතුටක් ලැබෙනවාවා ඒ ලැබෙන සතුට සාපේක්ෂමං කොච්චර මේ බැඳීම් රැකගන්න. අලුතෙම් ඒ ඊට වඩා හොඳ බැඳීම් ඇතිකරගන්න මම කොච්චරම හන්සේනවාද. ඒ මහන්සුවම කොච්චර දරුණුද. ඒවගේ ඒ සඳහමාන් කොච්චර දේවල් කැප කරනවා අද කියලා බැලූ හම ඔන්න එයාට ඔබේ සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා. විස්තර ටික මේ බැඳීම්වල තියෙන වටිනාකම ඒවතියෙන වටිනාකමට ම මහන්සුවන ප්‍රමාණය බැලූ හම ඒයාටම තේරුම් ගන්න පුළන් මේ බැඳීම් තවදුරටත් පවත්වගෙනයම හොඳහිද. ඒ වගේම ඒ පාත්වගැනීමෙන් මට හොඳක්ද වෙන්නේ කියන එක තමන්ටම තේරණ. තොට අන්න පිළිවෙලට තමයි ඇවිල් තියෙන් මුලින් ෞ්තික දේවලින් පටන් ගෙන සීලයෙන් පටන් ගෙන අන්නු ප්‍රඥාවට එනකොට ටිකටික ඒමක් තමයි ඇවිල්ලතියෙන්. න්නහොම තේරුන් යනකොට මේ බැදීම් ගොල වටිනාකම තේරුන් යනකොට අන්න ඒ කෙනට මේ බැදීම්ක් ඉන්න බැරි අවස්ථාවක් වෙනවා. අපිකන මෙ මේ භාවනාවට ධානයට සීලයට භාවනාවට එන්න කෙනෙක් ගෙදර ගිහියෙක් විදියට ඉන්න ගමන් කියමු. අන ඉඳලා මෙහෙම කාලයක් මේ දේ කරගෙන යනකොට එයායට මේ ගෙදර ඉන්න බැරිුවෙන මට්ටමට එන්න පුළුවන්. ගෙදනිදම් මේ කරන දේවල් බෞතික දේවල් දේවල්. පස්සේ යන දේවල් සමාජයේ සාමාන්‍ය සමාජයේ මිනිස්සු කරන දේවල් වල දැල්වවා හම ඒවත්ක තියෙන බැඳීම දන්නෙම නැතු අඩු වෙලා යන්න පුලා. ඔන්නහම අඩුවෙලා යනකොට එට මෙන් මේවයින් වංගීමක් අවශ්‍ය වෙනෝ. ඒක මේ කවුරුවත් කියනවට වත් මේ සිවර දැකලා සිවරට ආසාාවයෙන් හරිී හමනත්තං වෙනමගක් හරිමේ සීලයක් ගැන හලා සීලට කැමැත්තෙන් හරී. තවමොකක් හරි වන්න පිටින් පේන දෙයක් දිහා නෙවෙයි. මේ සමාජයඉන්නකට සමාජයේ වටපිටාවති වෙන බන්ධනයන්ගෙන් තේරුම් අර්ගෙන ඒ බන්ධනවල වටිනාකමක් නැහැ කියන එක තමම්ම තේරුම් අර්ගෙන ඔන්න එයාට ඒකෙන් එක්කම්ම ඒ බන්ධනවලින් වංවීම සඳහා හිතක් එන්න පුළුවන්. ඔන්න ඔ හිතක් ආපු් වෙලාවට තමයි ගොඩාක්ම දරුණු විදියට ගැටෙන්. එක කියන්නේ ඒ වෙලායදී එයා ඉන්න සමාජිය මේ හැමදේවල්ම එකම ගොඩක් ෞතික දේවල් ඒන් කාමයන්ට වෙන් වෙච්ච දේවල් වටිනවා කියන සමාජයකන ඉන්න. එහෙමන්න අතර ඒ මිනිස්සු අතරින් තේරුණොත් මකින් ඉන්න වැඩක් නෑ කියලකින් ගැලවන්න හදනකොට ඒ සමාජය ඉන්න මිනිස්සු තමයි ගොඩක්වෙලාට මෙයාට උද්දලු දාන් මේක වැරදි අපිත් එක්කම ඉන්න කියලා කොහොමාරි අල්ලගන්න බල්ල. ඒ වෙනුවට මෙයාග හිත තියන්නේෙ කොහමරි මේ වයින් වෙන්වෙෙන් තොට ලොකු ගැටීමක් ඇතියෙනව ඉදිගොල්වත. කොහමරි ගැටීමක් ඇතිවල් හරිවේ මෙයා කැමතිවෙලා මේ සමාජයෙන් වෙන් වෙලා අරං්්‍යකට කැලේකට ආව කියමු ඔන්න ඒ අවස්සාාව ආවට පස්සෙ මෙයාට මේ ඊට වඩා ආමාරු ඒළඟටර් කලින් වෙඳපු කම් සැපතිය නෝනේ අ භෞතික දේවල්ලලින් අතහැරියට ඒ වනාට ඒවා ගැනතියෙන මතකයන්තියේ නඕනේ ඒ මතකයන් අත්හරිනක ඉට වඩා ගොඩාක්කමාරු. ඒ ඊට වඩ අල්ලකූ මහන්සියක් වන්න එනො අරකට ෞතික දේවල්ලා අපිට තේරනෝ ගැනියාට හොඳටම ප්‍රැක්්ටිකලි දැනිලනය ඇවිලතිෙන් මේ කාමයන්න එක්ක හිටිහා මේ බෞතික දේල් අල්ලගෙන ඉන්න තරමට මට මෙහෙම කරදර විඳන්න වෙනවා කියල් හොඳටම් තේරීල ආවට. අවට බස්ේ මේ ඇතුේ ඉන්නකට තේරනවා මේ ඇතිලේ අර විදියට රසවිඳින්න බෑ ලස්සන්ට රූප බලන්න බැහැ. සද්ධහන්න බැහැ හොඳට කෑම හම්බුව එන්න හැ. සරසද දෙවල් හැම්බුවෙන් හහියිලාට පහස ලැබෙන්න්නේ ඔන්නනොවල් නැතිවෙනගොට ඒ දේවල් වලින් තිය ඒවට තියන බැඳීම් ඇති කරගන්න තියෙන හැකියාව නැතිවනකොට මේ හිත ඇදුල අනිප පත්වෙන් ගෝජදාන්න ගන්න. එක පැත්තකින් වහනකොට ඇරලා තියන්නේ හිත විතරයිනෙ ඔන්නේ ඇල්ලතියන මාර්ග්‍යෝ සේ දුවන්න ගන්නවා. එතකට වෙන්නම ගත්්දර භාවනාවක් කරන්න කියලලා ඉඳගත්ත්. ේසි නෑ මතක්වෙලා මතක්වෙලා එන්න කමටහනට හිතයන්නෑ එවනට මතක්වෙලා එනු අර කලින් විඳපු කම් සප ගැන. මෙන්න මේක දරාගැනීම සඳහා ලේසි සාම්‍ය කෙනකොට මේ කරගන්න බෑ. මෙ මේක දරාගැනීම සඳහා ඒවාගැ වීරයෙක්වෙන්නඕන. එහම නත්තං තවවිදයකෙන් බෙලො සූරයෙ සූර මට්ටමට එන්නඕන මේක දරා ගැනීම සඳහා. ද මේ විදියට අ ලෝකෙම අතහැරලා එක දෙයක්ට හිත යොමු කරනකොට කලින් අල්ලගෙන හිටපු ලෝකේ කලින් මට් අල්ලගත්තු තරමට තම යාට වේදනාව ලැතිවෙන්නේ. කලින් තටියයට අල්ලගෙන තිබුණ නම් එච්ච ප්‍රශ්නයක් නෑ කලින් ලොකුට හම්බු කරලා ලොකු මමෙක් හදාගෙන ලොකු ස්ටේටස් එකක් හදාගෙන හිටපුගෙනාට ඒවා අතහැර ලඇවිල්ලා මේ කමටහනකට හිත දැම් හාම ඒක ලේසි වෙන්න ඊට පස්ස ඒකෙන් දෙෙන පුෂ් එක ඒකෙන් දෙෙන බලපෑම ලේසිවෙන්නේ අත්තාාරින්න ඒ ච හිත කමටහනගත හිත දාන්න ද අන්නමකද්දවෙන්නේ මතක්වෙලායනො කලෙ විඳපු කම්ශබ් තමයි මතක්වෙලා එන්නේ. ඒ අවස්සාදියාට පුලන් කොහමරි මේකත් දරාගෙන ඉන්න. ද කලින් ලෝකයක් අතහරලා මේක අල්ල ගත්තා ඒකත් එක් ඉලාට හරි අමාරුවයි ජීවත්වෙන්න්නේ ඒතකොට අර ලක අතහරන්න වීරය එෙක්වවෙෙන්න්න. ලෝක අතහැරලා මේේ දෙයක් අල්ල ගන්න ඉස්සලම සූරයෙක්වෙෙන්න්නවන. ඉලාට ඒල් ගත්තු දේ. යම් දරත්තැක පරිලාහ කරදරෙන්න්න පුළුවන්. තැ මේකම බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙන චූල සඥත සූත්‍රයේද. අපි මේ ලෝකයක් දේවල් අතහැරල්ලා ආරං්ඥකටාවට බස්සේ ලෝකයකෙන් තියන ප්‍රශ්ණනයෑ අපිට ගෙදර දොරවල් අබුදරුවන්ගෙන් රස්සාාවෙන් එමන තම ට පිට අල්ගත්තු ේවලෙන් තියන බැන්දියෙන් ප්‍රශ්න ක්කෝම අ හැරලාල තියෙන්නේ. එ වනිට ආරණ ඇතු යම්කිසි ප්‍රශ්න තියනෙන. ඒලවට වත් පිළිවෙත් කරන්න ඕන ධනිගන්න හම්බුවෙනෙකවිල් එල් කාලයක දිවිතරයිඉලට තවතවදේවල් කරන්න හම්බයනෝ අන්නේ තෝට අන්න ඒක ඇතර ගැටීම ඇතියන. ැතිි ප්‍රශ් තියනවා. එයවනට ඒ න ප්‍රශ්න ැලව හම ලෝකෙත්තෙක් තියෙන ප්‍රශ්නවලට සාපේක්ෂ මේක යකිසි ගොඩාක් කඩුමටමගේ ප්‍ර්ණ යෙන්න. ද තර ඒ දෙවනි මට්ටම ඇද ප්‍රශ්න දරාගෙන ඉන්නන? ඒට යම්කිසි හැකියාවක් තියෙන්න්නඕන. ඒ නැතිකෙනනම කක්දවෙන්නේ අර මීට වඩාහොඳැයි අයි ෙදරගියයා නන් කෙලොන්න අයිත් හැරිල ගෙදරයනවා. ඒවෙන් ඕට මෙයට දරාගෙන ඉන්න හැකියාවක් තිීෙන න අන සූරේක් විද්්‍යයට ගෙදරිින් එලියට බැස්සා ගෙදෙරින් එලියට බැස්වුවට පස්සේවෙන්නති විින්ඳින්න තියෙන දේවල් දරාගෙන ඉන්න යා වීරේක්වෙෙන්නො. ඒ ඇතුළට අර්ජකට ආවට පස්සේ විින්දිින්න තියන දේවල් දරාගන්න නම්. ඒඒ ලොකූ බලාපොරතු දෙයාගෙනන ගෙදරින් එලියට බහින්. ඒ බලාපොරතු සමහට නැත්තරම නැතිවෙෙන්න්න පුල. තොට ඒද දරාගෙන ලං වීරයෙක්වෙන්න්නවා. ඒවගේම ඊට පස්සේ ඒ අල්ල ගත්තුදේත්. ආර්්‍යත් අත්හරල්ලා තමන්ගේ කායට හිතදාන්න ඒවගේම මුළු කායමාතහැරල්ලා හුස්මට වගේ එකතනකට හිතදාන්න එහෙමම පළවෙෙන් ධාන දවනි ජාන එහෙමහෙම පිළිවලට ඉස්සරහට යනනා සූරයක් කියලලා වවිීරේක් වෙලා දීරේක් වෙන මට්මට එෙන්නෝන්. මේකර පිදිිවෙලට ටිකටික අතහැරීමක් තමයි මේකෙදිත් වෙන්නේ. තය ඕකමතමයි යර එකඒක මට්ටං වලින් අත්හැරීමක් එකඒක විදිට අතහැරීමක් තමයි හෙමනත්තං තව විදිියගින් කියරන එකඒක විදිහට මේ බන්ධන කඩාගෙන කඩාගෙන යාෑමක් තමයි සිද්ධ වෙන්න. තිය ඕකඇද ඒවස්සාාවක්තෑ මේ ගෙදරින් එලියට බහින අවස්ථාව කියන කපිගම් බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙවා ැවිදෙකුගේ ජීවිතයේ තියනෙන වටිනා අවස්ථාව හතරක් තියෙනවා කිය. වැඩියම් කෙස් කැපෙන මුලින් පලවෙනි පාරට වැඩියම්ම කෙස් කැපෙනන අවස්ථාව විදියට පෙන්නල දෙන්න මේ ගෙදරරිින් එලියට බිනවස්සාාව. එමනත්තන් එෙක්කම්මේ සිද්ධ වෙන අවස්ථාව කියලා. එලට දෙවැනි අවස්සාාව විදියට සලකනෝ පැවිදිවෙන අවස්ථාව. ඇැ ගෙදෙරිින් එලියට බැස්සත් තැවකෙනකොට පැවිදිවෙන් ඇතුව ගියෙක් විදියට මේ ඉටොත් සහ කාලයක් යනකට අයටට ගෙදර අයි ැල්ල ගෙදරන්න තියන්න හැකියාව වැඩි. එහම හිතෙන්න්න හැකයාාව වැඩි. ඳද්‍ර පැවිදිී වනකොට අන්න දෙවන අවස්ථාවවිත් ලොකු කෙලෙස් ්‍රමාණයයක් කැපිල දයෙන්. ඉඩට තුංවනි අවස්ථාව විදියට සලකන් මේ උප සම්පදාවක් කරිම නායගකමක් හම්බේ නේවානවේ. තුංගනි අවස්සාාව විදර ලොකුවට කෙලෙස් කැපන විදියට සලකන්නේ සෝවාන් වෙන අවස්ථාව. සෝවාන් ව අවස්සාාධ මේ මයායට ලොකු තට්ටුවක් වන? ම මේ ව්ලක් හිල්ල ගියප අස්සාාවක්තමයි සෝවාන්නන්නේ ඇතවටත් මේ ලොකු කෙලෙස් ප්‍රමාණයක් කැෙනවා. එලාට අවසානවතාට හතරේෙන මට්ටමේදී සම්පූර්ණ කියෙලෂටි විනාස්වයන රහත්තන අවස්ථාව. තුන් මේ කෙලෙස් කැපවීමමාර්ගේ ප්‍රධාන අවස්සා හතරකටවෙන්කල්ල පෙන්නුව ඒන් පලවෙනි ප්‍රධානම අවස්ථාවතන් මේ ගෙදරින් එලියට බහින අවස්ථාව. ඒ අවස්ථාව ො හොඳ ශක්තිමත් හිතක්තියෙන්න්නවන මේ එලියට බහින වැඩේ හරියට. යිත් එලියට හහින්නේ අයි කවදවකත් ගෙදර නොයෙන මට්ටමේ හිතහදාගෙන එන්න නම්. යට ලොකු කැපකිරීම් ගොඩක් කරන්න වෙන. එක මේ ලෝක ඉපදුන දාවශේඉදලා දන්න දවසේදලා තමන්ගේ වැඩි හිටියෝ දෙමවපියෝ යිලාල් සමාජෙන් හැමෝම කියන්න මේ හොඳයි කියලනේ. ගීගෙදරින් දගෙන මේ පිනවනයකත් හොඳ හොඳ වැඩක් කියල තමයි කියන්න. ඒවගේ පොඩිකාලෙන්ද ල අපි ඔක්කොම ගන්න මේ වැඩි වැඩියම් පිනවන්න විදිනය හොයලා දෙන්න. ටි විද්‍යාවෙන් ගත්ත සමාජයෙන් ගත්තත් එලාට වට පිට ඔන්න හැමෝ පෙන්න ල දෙන්නේ මේ වැඩි වැඩියෙන් පිනවන්න තියෙන අවස්සාාවල් වැඩි කරගන්න තියෙන විදිා. දහෙම කියන සමාජයක ඉඳල ඒක හොඳ නෑ මේක තමයි හොඳ කියලා කැලේකට යන්න ගත් හම කෙනාට ලොකූ ශක්තියක් තියන්න ඕනෙක්කම් මේ සඳහා. ඒ වෙලාවත කෙලෙස් බිඳීම අතරෙන් පලවෙනි හොඳ ම අවස්සාාවක් වෙන්න වේක. මේ සඳහාත් බුදුරජාණන් වහන්සේ වුනත් බෝධි සත්තකාල ලේසියෙන් මේ කරලාතියෙන ලේසියව විදිකටනවෙල් බෝ සතන් වහන්සේ මේ සඳක් නික්කම් මේ සඳහා වෙන පාරමිතාවගුත්තියෙනවා. නික්කම්ම පාරමිතාවකිල් දස පාරමිතාාතරින් පාරමිතාවගුත්තිය නොන්. වංවීම කියන එක ලේසි වැඩක්න වේ කියයන්න මේ කාමයන්ගෙන් වෙන්වීම සාමයන් සාමාන්න්නකනෙකොට මේ වත් එකක තියෙන බැදීම ගලවගන්නෙ සාමානකනකුට ලේසින. තමයි මෙහම දස පාරමිතා අතරරිනුත් එකකක් වු දිර නෙක්කම්මේ පෙන්න්නන්න. ති ගොඩත් දෙනෙ දන්නා ඇති බුදුරජාන් වහසේ බෝධෂ්‍ය අත්තකාලි අර පලවෙෙන මුලින්ම්ම නෙක්කම්ම පාරමිතාාව පුරනකොට මකා දේව රජුරෝ විදිහයට ඉදෙද්දිී. අවුරුදු අසූදා අසූ හතරදා හත්ද කොහදා රාජ්‍යය කල්ල කේස්ගහක් ඉදිච්ච කෙස් ගස එකක් දැක්කට පස්සෙ ඒ ඔක්කොම තිීන දේවල් අතහැරල දාලයා පැවිදි වෙන්න යනු. ස සාමා්‍ය මනුස්සේ බැලූ හම ඒ රාජ්‍ය සැප අතහරල යන්න පුළුවන් කෙනෙක්කින්න වාද කියල බලම්. අපට තියන කොච්චර රජකුට තියන සැපත්්‍යක බැලූ හම අපිට තියෙන මොනවාද කියල බල අ ඊට සාම්පේක්ෂය ගොඩාක් අඩු සැපක්‍රමාණයක්න අබිතියෙන්. රජෙක් ගත්හම යාට කිසිම දෙයක් නොකරුණත් ො හොඳට සැපවින්දගෙන ඉන්න පුළුවන්නේ එවනොට අපි කොච්චර කම්ුරනොවද සැප්පු ඉදින්න. ස්සාවල් කරන්න ඕන තවතව දවල් මෙන්ටයන් කරන්න හොනේ හම්බු කරන්න කොචර මහන්සි වෙලා තියෙනනොද. තැ රජෙක් නං ඉප දෙනකොටම යාගේ රජ පරම්පරාවෙන් එයාට ගොඩා දේවල් ලැබිලා තියෙන්නේ. එයට රස්සාාවක් කරන්නේ එහම කිසිමුදියන් මහන්සිවෙන්න වෝබනාවක් නෑන එයාට පරම්පරාගානකට හොඳට හම්බ දේවල් ලැබිලා තියෙන්නේ තිඒ ලැබිලා තියෙන දේවලුත් අතාරින්න පුළුවන් කියල මේ මේ කම්සපා අහාරිනවා කියන්නේ ඒ ක් එකකට කොච්චර හැපකිරීමක් යායටට කරන්න පුළුවන්ගෙන්නොද. ඉලාට බුදුරජාණන් වවා බෝධ සත්ත කාලේ මේ ඔටුනු පලන් හිසදන් මේ ඔටුනු පලන් රාජ්‍ය දන්දීපු වාරගාන බැලුවත් ඒ ගණන් කරන්න බැරිතරං භාර්ගාන රාජ්‍යය අහැරල ඇවිල්ල තිේෙනවානැ කියනවා. තේ මේකත් නෙක්කම් මේ කියන තව එක විදියක්ක් තමයි ඒවගේ මක් බැලුවොත්න්නේ දැ මෙක්න කම්යත් එකක මට්ටන් ගොලින් තමද. මේ බෝසත්තාාන්නන් වහන්සේගේ ඒකේක මට්ටන් වලින් තිල තියෙන. මෙ මේවිද්‍යයට රාජ්‍ය තියන බෞතික දේවල් දන්දීම එක මට්ටයමක නෙක්කම්මය. එළඟට ඊට පස්සෙෙන් මට්ටමට යනකොට තමන්ගේ අඹුදරුවන් වගේ ශරීරාවයාව දෙනකොට නෙක්කම්මේ තවත් අවස්සාාවක් එතකට තියෙන ශරීර අවයවයට එමනත්තං අබු දරුවන්ට තියෙන බැඳීම තවත්මට්ටමැකදතිින් කඩාක් ගැමීම. ඒකාර බෞතික දේවල් එක්ක බැඳීම කඩායනොො ටික තවට්ටිකක්ක මාර. ඊළඟ මටම ෙක්කම තමයි තවත් කෙනෙකුගේ යහපත සඳහා තමන්ගේ ජීවිතයම දන් දෙෙන්න්න පුළන්ැ කියයා. එතොර මේ මම අයට තියෙන බැන්ඳීම තවත් විදයකින් කඩා දෙමීමක්න. ඇති ඒකත් අර පාරමිතාවම තවඒක අවස්ථාව. ඔ නොවිදට නෙක්කම්ම පාරමිතාවත් එක ඒක මට්ටන් වලින් තියෙනවා. ඒවගේම අපි කතා කන්න අපි මේ දන්ද අවස්ථාවගේ දාන පාරමිතාවගත්ත්. මුල්ලිම බුදුරජාණ වහන්සේක ධාන පාරමිතාවේදී හොඳටම සලකන්නෙ මේ කෞවදර දන් දෙන්න එක නෞවමට ඒක වාට මතක්කන්න වෙස්සන්තර් රජරුවනේ දේ වෙස් න්තර් රජුරන්ට හිටියලෝ මේ හොද ඉල්ලන ඉල්ලන දේදෙන ගොන් අලිෙක් හිටියල. ඒවගේ ඉල්ලන ඉල්ලන දේදෙනන කපරෘ ක් ති බුණන අපපුක එකක්නය තව වැඩිගාන්දකොයි. ඒ වෙලාඇවිදී මේ වෙස්සන්තර් රජජරන්ට දන්දන එක නම් ප්‍රධානම අවශ්‍යතාවය. දෙ යාට තිෙබරුණනේ ඉල්ලන ඉල්ලන දේ වල්දන ගහකුත්තියනවා අියකුත්තින්නවා. හැමෝටම ඒවයින් ඉල්ල ඉල්ල හමෝටම ෙද බෙද හිටියනම් දන්දීම ගොඩක් වැඩිපුර කරන්න පුළුවන්. දන්දන එකනං යාට කරන්න උමනාවතයනේ වෙලා විදිී. වෙස් සන්තරජුරන්ට තියන අරවයිෙන් අර්ගෙන මිනිසුන්ට දෙන එක. ඒක වැඩිපුර දෙන්න පුලුවන්. එවන ඇත්තරම වෙස්සන්ත රජ්ජුරුව කරේම කදද. ඒ දන් ඉල්ලන ඉල්ලන දේ දෙන කප්ෘුකත් අතැරලදාලා ගොන් අලියත්ත් තැරල දාලා ඒ ඔක්කොම අත්හැරල කැලේට ගියේ. තය කැලේට යනකොටානේ අනිවාය වර පරණ පුරුද්ධටගේ මන්ත්‍රී දේවේ දරුව දෙැන්නත් කොහමමාරිය පස්සෙන් එල්ලි ගිය න්තිමටම මේ ඒවයි නුත් බැදීම අඩු කරගන්මයා කරෙම් ගත් මේ ලමයි දෙන්නත්. මන්ත්‍රී දේවයක්ත් දන්දුුන්න. එතොටවෙන් උනේ මකදමේ අර ඒවත් එක්ක තියෙන බැඳීම අඩු කරල දැමීම තමයි වනේ. ය අන්තිමටම බුදුයන අවස්සා ඇදි බැලුව මේ දේවීිය එක්කාාගෙන ගියත් තීටත් වඩාවාදයක් කියලා කියන්නෙමනතු හොරෙම්ම පැනලගිය. තේ ඒවස්ථාවේ තරණ එක්කම්ම තව අවස්ථාව. තෝකමතමයි මේ අපිටත් බුදුරජාණන් වහන්ස පෙන්නල දෙන්න. ඒ බැදීම් ටිකටික අඩු කර ගැනීමට ඒ එකපාඩ එකරයින් කරන එල්ලිවෙන හීනයක්වෙන් නැතුව එක මට්ටන් වලින් අපිට බැදීම අඩු කරගන්න පුල අනේ ගන්න සිහිියන් ඉන්න කෙනෙකුට මේ මං ොනවගේ දේවල් එ බැඳීම් ඇතිකරගෙන ද කියලා සිියෙන් ඉන්න කෙනෙකුට පුළුවන් ඒ තමන්ගේ බැදම් එකක මට්ටන් වටිනාකම තේරුන් ගන්න. දං මට මතකයම පැවිදිෙන්න්නේ ඒන අවස්ථාවේදී අත්හරරින්න හදනකොට සම්හර දෙවල් කෝටි ගණං ලක්ෂ ණන් වටින දෙවල් අතහැරි අද කියලොවත් මතගන. එනට සහරලාට අත්හරින්න හිතනකොට ගොඩක් කිය පොඩිකාල් මොක් හරි හම්බු එච්ච දෙයා එම නැත්තන් කාග හරි ැවිචව චටි ප්‍රසන්ට මහකක් තැංක්කූ කාඩක එමනත්තං ලස්සනට එකතු කර වෝල් පේපර එකක් වගේදයක්. තේ ඔ අත්හරින්න ගියහම ඒකාර ඒක මතක්ක නොමේදය අහරි නො අද නැද්ද කිය. ඊට වඩාර පෝටි ගනන් වටින දෙයක් අතහරිනක මතකවත්න එහෙමක් අත්හරි අද කියලවත් මතකන අර රුපියල්ලලින් වටිනාකමක් නැති දේවල් තියෙන. ඒවා ඊට වඩා හිතෙන් අමුතු විදියට බැඳයි ලතියෙන්නේ. ඒ බැඳීම මෙහම දෙයක් ඒදේ තියෙනකක් ගන්න හැම මෙචර මේ දේවලට බැඳිල ඉන්නවාද කියලා. ඒදේ අත් අහරින්න වන්න වෙලාේ දැනෙන. අමෙල් ලොකුවට බැඳිලයිඉන්න මොනවගේ දේවල් පොඩි කාලිගත්තු ොට එකක් වගේදක්. ඒලාට මගක්හරි පෑනක් වගේද නඒවට එනිකක් අමුතු විදියට බැඳිලතියෙන ඒ බැඳීමර කිසිම අ රුපියල්ලොලින් මනන්න බැහැ කවදාවත් එනට ඒ දේවලට අමුතු බැඳීමක්තිය නො පෙහිතේ. ඇැවගොල්ලන්ටත් අහනායටත් තමන්ගේ දෙයක් මොහරි අතාහරින්න වෙන වෙලා විිතේරුන් ගන්න පුළන් මං මෙන්න මේවට කොච්චට බැඳිල දෙඉන්න කියලා. ඒ අන්නේ අත්හරීමේදී තම තේරෙන්නේ බැදීම කොච්චර මට්තමකද දරන විදිරද ඉන්න කියලා. තියපි ඔ කරන්න ගොඩක් කලාට දම පින්කං කරන අය සිල්ගන්නයට ගොඩක් කලා තියෙන්නේ අර එක දෙයක් අතහරිනෝ අහරින ෞතික දෙයක් අතහරිනෝ ඒ අත්හරින දේට සාපේක්ෂ ීට වඩා ලොකූ ලොකු බැඳීමක් ඇති කරගන්නෝ මමේ අත් එක්ක. මේ බලන් දෙෙන මමයක් කල්ලගන්න. සිල්රකින මමයක් අල්ල ගන්න ඊට වඩා ලොකුවට ඒල්ල ගන්න එක අහරිනක ඉට වඩා ගොඩක් අමහරුව නොවවිලකට තියක තමයි ලොකුන් ්‍රැශ්නු වෙන්න ඒ වෙනුවෙන් දෙයක් අතහරනකොට එකක් අතාහරන්නේය තව එකක් අල්ලගන්න තමයි අප ඉනි මඟක නගෙනකොට යටපඩිය අතාහරිනකොට උඩෙ එක අල්ලගන්න වෙනවා. හැබැයි එක අල්ලගන්න මොකට දෙ කියලා තරමන්තේරුම් හර්ගෙන තමයි අත්තාහරන්න වෙන්න. ඒ දෙවන එක අල්ලගන්න ඕනේ. නැතුවද ඒක හොඳටම තදිින් අල්ල ගත්ව අර යටඒක අතහැරපුකේ වටිනාකමත් නැත්තර නැතියන්න පුොලොන්. එකක් යටඒක අත්තහැරලා උඩේක අල්ලගන්නකොට මංම මේක අල්ලගන්න යටඒක අත්තහැරීම සඳහා කියල දැනගෙන කර නෝන ඊට පස්සෙ දවසක තේරුම්ගන්න පුලන් උඩේකත් අවදවක අතහරන්න වෙනවා. තොට අන්නඒක අතාාරරින කළේසි. ඒ වෙනුවටර මුකුත්ම දන්නතුව එකක් හතාරිනෝ අනිත්‍යක කල්ගෙන හොඳටමල්ගත්ව. දෙවනකාතාරින්ෙන් එන දවසක්කන කොටඒ එක ගොඩක් කමහරුුවන්න පුළා. එක යිට වඩා ගොඩක් පදදිින් අල්ලගෙන තියන්න පුලුවන්. ඉති මෙන්න මේවිදියට මේ බැඳීම් ඇතිකරගන්න එකද තමයි අප වැඩියෙන් අද කතා කරේ බැඳීම් ඇත්තිකරගත්තු බැඳීම් වලින් වෙන්වෙන්න නම් යම්කිසි එකක පිළිවෙලකට මට්තමකට එන්න පුළුව. ඒ තුටි වටි බැඳීම් තේරුන් අරගෙන මුලින් මේ චටි තවටි බැඳීම් කඩලදානන්න පුළ. ට පසේ චුටි චුටි බැඳීමම් කටඩලදාානකොට දැනවා. ඊට වඩා සියවුම් එකන්න ඕලාරිකෝ තදට දැනෙන් ඇති කොඩාක් සිවම්මටම හිත් සිතුවලි මට්ටම බැඳීම් තියන්න පුළා. අන්න ඒ බැඳීමම් නොත් තිිකටික කඩදදානකට ඊටත් වොඩ සියවම්මටම බැඳීම් තියන පුළල. ඇන්න එහෙවේම ටිකටික යනකොට බැඳීම්වල් තියන අවසාන බැම්මතමයි මේ ම අත්ෙක් තියන බැන්මත් කියෙන තේරම්ගන්න පුළ. ඒකට එන්න රම් මුලින් අරතියන ලොක ලොකුවට පේන බැඳීම් ටිකටි අඩු කරීමක් තමයි කරන්න. ඇති මේ අපි කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක බලු තැබි මුලින්ම කරන්න මේ ඇඟට හිත දාල මෙ මේ මොහොතට එනවා. මේ මොහොතට එනවා කියන්නේ අපි මේ ඒවෙලාද ලෝක ඇත් එක්ක තියෙන සීලුම් බැඳීම් ැතිකරල්ලන තියෙන ඒවෙලාය වටපිට තියෙන දේවල් කරගෙන හිට පුරස්සාාවල් අරම මේ ඔක්කොම අමතක කල්ල දයන්න. න ඒවත් එක යන බැඳීම එක මොහ හරි අපි කඩල්දානු. ලොකූකාල්ල එකටනබේ මොහොතේ ඇඟට හිතදාපු එක මොහොතේදී අර ලෝකය අත්ක තියන බැඳීම් කඩල් දෙමීමක් තමයි කර ලති. එවෙලා අපි ලොකූවට වටිනාකම්දීපු හරි වටිනවා කියලපු දේවල් ඔක්කොම අත්‍ය හැලතිේ ඒවත් එක තියනෙන බැඳීම යම්කිසි කාල්‍රමාණයකට කඩල් දැමීම එ එතවට ඊට පස්ස අපි ඒක කඩල් දමීම සඳහමකක්දල්ලන්. ඒ මේ ඇ කියන කල්ලගන්න එහමතන් හුස්ම කියනෙ කල්ල ගන්න ඕනේ හුස්ම තදිින් අල්ලගෙන තියන මේ අ අ මුළු ලෝකෙ ම අතහරින්න. ඒ මුළු ෝක මාතහරින්න හුස්ම අල්ලගත්තේ අරක අත්ත හැරීම සඳහා කියල තේරුම් ගත්තේ නැතු දන්නේ ලාට හුස්ම අල්ලගෙනඉන්න. ඒක අතහැරගන්න බැයිල්ලකට එහෙමන් හාම වෙන්න මකදන්නවද අර හුස්ම අල්ලගෙන ඒ දිහා බලාගෙනඉන්නකොට මේ සවුම් වෙලායානොක අපි හිතු අට වඩා වෙනස් වෙන ඉක්මට වෙනස් වවා? ඒලාට මේක දරාගෙන ඉන්න බැරිෙනු. නේවෙලා ඇදිවෙන්නේ ආයිසරයක් හැරිලා භානාකරන හරිනෑ කියලා ගෙදරයනයක. එමනත්තන් කමටාන මාරු කරනක තෑය සිද්ධ වෙන්. ඒවෙනෝට අපිට පුළුවන් අපි කමටහන අල්ලගත්තේ. මල ලෝකයක් අත්ත හැරීම සඳහායිකෙල තේරුන්ගය ගත්තනම් නයාට පුල්ලන් මේ කමටාන්න තවත් එකක් විතරයි. අ ලෝකයක් අඇතියෙන බැඳීම නැතිකරගන්න තමයි මේ කමටාන අල්ලගත්තේ කියෙ දැනගෙන. මටහන දිියාවොදටක තදිින් බැඩීිගෙන ඉන්න අල්ලගෙන ඉන්නවා. ඉට පස්සේ අල්ලගත්තුය එකෙත්තු වෙනස්කම් සිද්ධ වයනකොට ඒකත් එක්ක සැලෙන්න්න යන නොසැලීන්නනං යා වීරේක්වවෙෙන් ඕො. වසේ ඒ එහෙම වෙනස් වෙලා ඒකෙත් ඒත් නැස්තර නැතියෙනකොට ඊට සාම්පේක්ෂාව ලෝකෙතින හැම බැඳීමක්දම මේ විදියි කියලා අර බැකක් අ තැහරල් බැදීම ඇතිකරගත්තු කමටහනත් අත් හැරලදදාලා. ලකෙම අතහැරන්න පුලුවන්ල් මු ෝකම තින බැඳීම් ලින් ගැලවෙන්න පුළුවන්න අනයා දීරේක් වෙනවා ඇති මේක තමයි අර බැඳීම් නැතිකර ගැනීම සඳහා යම්කි පිළිවෙලට එන මාර්ගය ද මේ සන්ඳහා පොඩි උදාහරණයක් විදියට පෙන්නුව මේ එච්චරම ගැපෙන අද කියලා දැන්නෙත් නෑ අපිට මතය පොඩිකාලේ රොබෙන් හො කතාව බලපු ආය ඇති මංහිතැන් මෙදන බනාන් අහන පිරිසතර වැඩි දෙන රොබින් හොඩ් කියන්න පොඩිකාල සලකල්පු හොඳ වීරයෙක්නේ ඒකාල අප හොඳ වීරයෙක් විදට සැලගවා අපට මත පොඩිකාල අපි TVව එකේ රොබින්න් හුඩ් බැලුවේ තියම බලන්නකොට ඒකාලය ඉංග්‍රීසියෙන් කතාකනෝ සිංහලෙන් සබප්ටයිටල් යන රබින් නුත්්ගේ කියන දේවල් ගැන ඒකාල රබින් හොට් ෙල් රෙන්න්් ෙනනව මතක නම් කෙනකුට එඒෙනා මැරියන් කියලා තම ගල්ෆෙන්න්ගේ නමතිවුණ ඒ රබින් හොඩ් වගේම දක්ෂ කෙනෙක්නේ මැරියන් කියන්න මැරියන්න සඳර සටන් කරන්න හොඳට දක්ෂගෙන රබින් හොුඩ් මැරියන් යාලු කරගන්න කාල දයා සූරෙක් වන්න ඇතිනේ එහම ැත්තං විදි කෙනෙක් යාලු වෙන්න ෑන ඇත සූරයෙක් වෙලා රොබන් හොඩ් මැරියෙන්ව යාලු කරගත්තා එහෙම ඉන්ඳලා එයට පස්ස මැරියන් එක කතා කරනකොට සිංහලෙෙන්ක් සබ්ටයිටරල් ධදානකට මැරියන් කියලා කිව්වට සිංහලෙක් ලියනකොට අපිට පේන්න මැරියන් කියලා කියනවාගේන අපි පොඩි කාලයෝකකටකි අතා කරේ මේ රබින් හොඩ් වීරෙක්කු නේ තමගේ ගල්ෆෙන්න්ට මේ ප්‍රසිද්ධියේ මූණටම මේ මැරියන් කියලා කියන්න පුළුවන් නිසා තමයි රබින් හොඩ් වීරෙක් ුුණේ කියලා. තයවත් නෝකමතයි අපිට මේකෙන් මේ කතාෙන් කිව්වේ අපේ ලෝකයම අත්තහැරලා හුස්මට පෙම් බඳින හුස්ම අල්ලගන්න. මේ මොත අල්ලගන්න. ඒ සඳහා සූරයෙක් වෙන් හොන් ලෝකේ අතහැර ලෝකේ නොක්කොමගේ යනු කට්ටි අතහැරලා මැරියෙන්ව යාලු කරගන්නනම් රොබින්හොඩ් සූරේක් ඇ ඒ වගේ තම අපිත් මේ ලෝකයම අත්හැරලා මේ මොහොත හුස්මල්ලගන්න ඒ සඳහා අපේ සූරකමක් තියෙන්න්නඕු. ඇනේ සූරෙක් වුණ. ඊටබස් මේ අල්ලගත්තු ගල්ෆ්‍රේන්ට් මැරියන් කියලා කියන්න පුළුවන්න ප්‍රසිද්ධිය කියන්න පුළුවන්න. යා ීරයෙක් වනවා ද රබන් හොඩ් වීරෙක් වොනේ තම්මන්ගි ගල් ෆෙන්න්ට් මැියන් කිය මූුණටම කියන්න පුළුවන්ගුණ හම්. ඇ යන්න ඒවගේ මතම මේ ලෝකයම අත්ත හැරල් අල්ලගත්තු හුස්ම වෙනස් වෙනෝ ඒක අපිට ඕනෙ විදියට පාත්ව ගන්බේ. ඉලාට සිහිියව්නත් මේ හුස්මදිහා බලංඉන්න සිහිියවුන දන්නම නැතුවයා කියන්නේ නැතු එල්ලියට පයින වෙන දෙවල්ට අතීතයට අනාගතයට යනවා. සිහිියත් අප කොච්තර හොඳයි කියල්ල ගත්තා තබේ ගල්ෆෙන්න්් කරගත්තත් යත් එහාට යන. එන්න තොඩ වෙනස් වන දිහා බලන්ඉන්න පුළුවන්න අරග මේ රබින් හොඩ්බගේ මැරියන් කියලා කියන්න පුළුවන්න අන තොට අපි වීරෙක් වෙන තොට සූරේෙකුත්නෙවෙේ සූරකමත් අත් හැල්ල ඉටත් උඩට ගිහිල්ලා වීරයෙක් වෙලා තිය ඇතිේ ඔොහොම වීරයෙක් වුණනාට දැ රොබින් හොඩ්නම් වීරේක්විට මැඩලගියන්න එය දීරෙක් වෙන්න බැරි වුණයාට දෙයා තමන්ග ගල් ෙන්් මැරියන්ම් මැරියන් කියලා කිව්වට එයට ගල් ෙන්න්ඩ අහරගන්න බැරිවුුණ ගල් ්‍රෙන්ඩම ඇතට මැරන වෙලා වෙදියා ඒ එකත් එක සැලුණනේ ඒවිට විරුද්ධව සටන් කරන්න සැලසුන්ල් පෙල්ලම්බුණා තේතොඩ රොබින් හොඩ්ට වීරෙක් වුනට ට දීරයෙක් වෙන්න බැරිවුුණ. උග දෙයායි වීරයක් කියන මට්ටමයම නැවතිල හිටිය. බුදුරජාණන් වහන්සේ අපිට ආරාධනා කරන්නේ සූරෙක් වෙලත් වැඩක්නෑ. ඊටහාගහිලා වීරයෙක් වෙන්න්නවා. වීරේක් වෙලා විතරගුත් වැඩක්නෑ දීරේෙක්වෙන්න්නත්වන. දීරෙක් වවෙන්න කොහොමද අ මුළු ලෝකෙම අත හැරලා මේ මොහොතේ යාලු කරගත්තා. ඉලට මේමොහොතේ යාලු කරගත්තු මේ මොහොතේ සිද්ධ වන්න වෙනස්කම් දකිනකොට එකත් දරාගෙන ඉන්න පුළුවන් වීරයෙක්වෙෙන් නොවා. ඒවගේම ඒ වීරෙක් වෙලා විතරක් මදි මේ මහොතේ වෙන සිද්ධ වෙන ක්‍රියාවලිය තේරුම් අර්ගෙන මේකත් අල්ලගෙන ඉන්දීමෙක් ඇති වටිනාකමක් නෑකිල තේරුන් අර්ගෙන අන්න ඒ කමටහනත් අතාහරින්න පුළුවන්න ඒ වගේමට අප පාඩම විදියට තේරුන් අර්ගෙන එක අවවාදය විදියට තේරුම් අර්ගෙන ඒවගේ මුළු ලෝකේමත් අහරින්න පුළුවන්න මේ ම අත් අතහරින්න පුළුවන්න. එ නැත් අපි කතාකර විදධට මේවත් එක්ක තියෙන බැඳීම නැතිකරගන්න පුළුවන්න ම අත්ත එක්ක මුු ෝක අත්ත එක්කම තියෙන ැඳීම නැතිකරගන්න පුළුවන්නන් අන්න එයා තමයි දීරෙක් වෙන්න. තයන්ඩ මේ දීරයෙක් වවීමම සඳහාතමය බුදුරජාණන් වහන්සේ අපිට මේ ආරාධනා කරන්නේ. මේක දීරේෙක් වෙන්න ඒ මට්ටංගොල්ලි තමයි සිද්ධ වෙන්නේ. මුලදී සූරෙක් උනොත්තමයි යට වීරයෙක් වෙන්න පුළුවන්. සූරේෙක් නොවී වීරයෙක් වෙන්න හැකියාව නෑ මකද ඒක් සඳහතම අපි මුළු ලෝකේම අත්හහැරලා කමටහනක් කියන කල්ලගන්න ඕන. ඒ වෙනම වෙන්කරගත්තු එකක් අල්ලගන්න. එහමනැතුව සූරයෙක් නොවී එයාට වීරයෙක්වෙන් හම්බුවෙන් හැ සූරකමක් තියෙන්න්න ඕන ලෝකයම අතහැරල එකකම ටමක් අල්ලගන්න දවැලුවොත් මේ භාවනාවක් කරන්න එහමන දෙයක් අතහරන්න දෙයක් එක තියන බැඳීම කඩාගන්නල සාමාණන්න මනිසුන්ට බැෑ. ඒ සඳහා විශේෂය හැකියාවක් දක්ෂතාවයක් තියෙන කෙනෙක්කින්න. ඒකට සූරකමක් තියෙන් ඕන බැීම ලෝකේ තිය හැමදේටම තියන බැඳීම නැති කරලා ඒ වෙනුව එක දෙයක් කල්ලගන්න. මේ අල්ලගන්න දේසුත් ඇත්තටම මේ ලොකූ අපිට කුප්පන හරි සැපදෙන දයකුත්න වෙන නිකම්මනිිකම් හුස්මේ අපිහල්ල ගන්න. තැර් ලොකු දේවල් එක් තිය බැඳීම නැතිකර ගැෙන මේ හුස්ම වගේ දෙයක් අල්ලගන්නන්නේ නම්. ඒයටට හොඳ සූරකමක්තියෙන් නඕන. ඒ වගේ මයි ඒ සූරකම විතරක් මදි. ඒ අල්ලගත්තුූ හුස්ම හරි යටටිපතුල දැනෙන දේ හරිමක් හරි කමටහනේ වෙනස්කම් සිද්ධවෙනකොට ඒ වෙනස්කම් දරාගෙන ඉඳගෙන. ඒවට ඒවත් එක්ක නොසැලි ඉඳග නායිතරයක් මේ කමටහන මාරු කරන්න එෙමනැත්තන් ගුරුවරය මාරු කරන්න එමනත්තම් මේ ඔක්කම අත්හැරලදා ලායිත් පරණවිදියට ගෙදරගිහිල්ලා කාලබීල ඉන්න හැරි නෝන. ට වීරකමක් නෑ මේක දරාගෙන ඉන්න හැකියාවක් නෑ යාට. මේ වෙනස්කම අල්ලගත්තු කමටහනේ අල්ලගත්තු මේ ප්‍රතිපාදාවේ වෙනස්කම් සිද්ධ වෙනකොට. ඒක දරාගෙන ඉන්න නං ඒයා අනිවාරයම මේ වීරයෙක් වෙන්න ඕන. එතොටත් සූරකමට වඩා වැඩි දෙයක්ක යාලඟ තියෙෙන. සූරෙක්යන් මේක හොඳට අල්ලගන්න එක. මුලින් අල්ලගන්නකට සූරෙක්කෙනවා ඒ අල් ගත්තුව එකකේ වෙනස්කම් සිද්ධහනකොට යන ඒක දරාගෙන ඉන්නකත ීරකම කිය කිය. න් නෙමත් වීරේෙක් වෙලා විතරත්මාද අන්තිමටම මේ අල්ලගත්තුවේකේ නස්කම් සිද්ධයනකොට එකක් දරාගෙන ඉඳදල ඒ අනුව මුලු ලෝකයම මෙන්න මේ වගේ කියල තේරුන්ගත්ගෙන. ඒකටානු මේ මයත් අතහරින්න පුළුවන්නක් මයත්ක තියන බැඩීමත් කඩල්දාන්න පුළුවන්න අන්න එදාර්තමයා දීරේගේ මට්ටම ඉහෙළම මට්ටම මේ දීරයෙක්වෙන්. තයොක දීරේක් කියනෙක අර මුලින් ඒක මට්ටන්වලින් අපට පැහැදිලින කරන්න පුළුවන්. සාමා්‍ය දේවල් බෞතික දේවල් අතහරනකොට යම්කි මට්ටම දීරයෙක්ක දෙයා හොමදට මහන්සේලා ඔපේ සල්ලි අතහැරල බැඳීම් අතහරරිනකොටනයා දීරයක්කෙන් බෞතික දේවල්ට සාපේක්ෂ වයාය වෙලා දීරයක්කෙන.ඊට පසේ සීලයක් රකිෙනකොටත් එයා යාම්මකිසි මට්ටමකට දීරයෙක් කලලා ඒ දේවල්ට සාපේක්ෂෝ. එලාට මුරු ලෝකේම දේවල් අතහැරලා කමට හනක් කල්ලගෙන අන්තිමට මේ සිහියක් කල්ලගෙන සිහිත් අතාහරනකොට. මටානත් තාරනකොට එක්කොමතාතහර ලන්තයට ම අත් අතාහරන්නක් සම්පූර්ණම සීයට සීයක්ම දීරයෙක් වෙන්න ඕනට. තියන් ඒ සන්ඳහාතමය බුදුරජාණන් වහන්සේ මේ ගාතා දෙකේ ද අපි ගී සතිී කතා කරපු ගාථාවවෙදිත්තේ වගේ ආද අපි සාකච්ඡා කරපු දම්ම පාදයට අදා ගාතාවත් කතා කරන්න මේ යකඩ බැඳීවලින් එහමනත් අල්ලි බැඳදිවලින් එහමනත්තන් වේ. මේ රහැන්වලින් බැඳීම මේ වගේ බැඳීම්වලින් කැඩෙන එක ඒව ගලවගන්න එක මහා දෙයක් නෙවේ. ඒකට සාමන්‍ය සූරයෙකුටත් උනත් ේදේ කරන්න පුළුවන්. ඊට වඩා විශාල හැකියාවක් වීරයෙක්වෙලත්ම අදි දීරයෙක් වෙන්නඕන මේ සියලු බැඳීම්වලින් ගැලවෙලා මේ මම අත් එක්ක තියෙන අවසාන බැඳීම නැතිකරගන්නන් දීරෙක් මට්ටමට එන්න ඕන මේ සඳහා හිත හදා ගැනීම හැකියාව. මෙ තන් දාගැනීම හැකියි අපට ටිකටික වර්ධනය කරගන්න ඕන කියනක තමයි මේ ගාතා දෙකේද බුදුරජාණන් වන්ස පෙන්ලදන්න. ට අපපි සාති දෙගක් තිස්සේ මේ විදියට කතා කරා බැඳීම් සහයි. ඒවැයිතියන එකක මට්ටම් එලාට ඒවට අපි කොච්චර විදිවට බැඳිලයිඉන්නවාද බැඳීම්වලට කොච්චර බැඳිලයින්නවාද ඊලාට මේ ඔක්කෝ බැඳීම්වල තියන මුලයා කොත්තනල තියෙන්නේ. මොකක් මූලික කරගෙනද මේ බැඳීම් ඇතිකරගෙන තියෙන්නේ ඒවගේම ඒ බැඳීම් කඩාගෙන යනකොට ඒවා විනාසකර ගැනේ අනකොට යම් කිසි ප්‍රතිපදක් තියෙන්න්න ඕන එම් නත්තං මේ. එක පාලටම කෙලිම්ම ගිහිල්ලා මේ බැඳීම්වල මුලටම ගහන්න ටිකක් අමාරු. ඒ වෙනුවට ටිකටික පිවට මට්ටන් වලට ඇවිල්ලා. අඩු අඩු බැඳීම් ඉස්සල්ලා කඩාගෙන ගිහිල්ලා. ඒලාට ටිකටික ඊට වඩා වැඩි බැඳීම් කඩාගෙන යනකොට. අවසානයේදී සම්පූර්ණ මේ බැඳීම්වලට මූලි වෙන මයා අල්ලගන මම්‍යත් විනාශ කල්ලදාන්න තමයි. ඇපට හැකියාව මේ වර්ධන කරගෙන එන්නේෙ. ඒ සඳහතමයි මේ ප්‍රතිපදාවක් අපි රකින්නේ. තිේ ආදදවසේ ධර්ම දේශනාවත් මේ සියලු පින්න්නොතුන්ට මේ විදර සියලු බැඳීම්වලින් ගැලවෙලා තමන්ගේ විමුක්තිය. සීලු බැඳීම්වලින් ගිලිහිච්ච නිර්වාණය සඳහම හේතුවාසනාව ඒවාකන ප්‍රාර්තන ඇතුව. ධර්මදශනාව මෙතැන සමාප්ත්‍ය කරනවා සියලු දෙනාටම තෙරවාන් සරණයි. සා සාධ සාදු බොහොමත්ම පින් ස්මන් වහන්ස අද දිනේත් අප කෙරහි අනුකම්පාාවයෙන් ගෞරුණය ස්වාමෙන්න් වහන්සේ ඉතා වටිනා ධර්මදේශනාවක් බන්ධන සම්පන්ධයෙන් කොහද මේ බන්ධන ඇතිවෙන්නේ බන්දන වලින් බිඳන්න කොහොමද බන්ධනවලින් බිදුමට පස්සේ දීරෙක් බවට පත්තෙන්නේ කොහොම දෙයන්න. ඉදාමත් සරලොව අප සියලු දෙනට තේරෙන භාෂාවෙන් පැහැදිලව ඉදිරිපත් කරා වැඩස්ෝමන් වහන්සේ ධර්ම දේශන අවසාන දිීය සාරාන්සිි ගත කරා ධර්මදේශනාවට පහෝකි පරක් වෙලා සම්බන්ධ වෙච්චා ඉන්නවා නම් එයට පුළුවන් අප අපි පබ්ලිෂ් කරන වීඩිය එක යු චැනල් එක හරාට ඇහුන් කන් දෙන්න ඉතා අමතරව කොහොමද අප මේස්වන්වාන්සික ධර්ම දේශනනාාවතුලින් කොහොද අප මේ ප්‍රතිපදාවක් පටන් ගන්න එම බන්ධන බිලින්නේ කොහොමද කියලා ගෞරනී ස්වීන් වහන්සේ පහැදිලි කර යට සුළු වශයෙන් හෝ කොහොමද අපි විමාර්ගයට බැසගන්න උලින්ම අපේ තිබන බෞතික දේවල් සුළු වශයෙන් හෝ දානයක් ආකාරයෙන් දීලා හම බන්ධනය බිඳගන්නවා. න් පසුව අනාගතයේ අපි ඇති කරගන්න හදන ආශාවල් ඒ තුළ දැකලාක් ඒ බන්ධන දැකලා කොහොට මේ සීලයක් ධනය ශීලයක් බවට පත්වෙන්නේ ඉන් පසුව ඒ සිතේ ඇතිවන වර්තමාන මොහොතේදී ඒ මොහොතේ ඇතිවෙන පැඳීම් පිළිබඳව අවබුදධයක් ලබා ගෙන ඒ බන්ධනවලින්පි දෙන්නේ කොහොමද ලෝකයක් කෙරෙහි තියෙන බැඳීම්වලින් මිදී කයට එමනැත්නම් හුස්මට හිතාරගෙන සියලු බන්ධන බිඳල ඉබන්ධනවල මූලකයා මමය කියන මම යව බිඳමින් විමුක්තියක් ලඟාකරගන්නේ කොහොම දෙන්න තෞරණය සමයන් වවාන්සේ අපට ඉතාමත් පැහැදිවම දේශනා කරා පැහැදිිට කර දුන්නා එබදිිබඳව අපගේ තමස්කාරපෝර් ස්ත්‍රීතිය කෞරුණණය සංවාහාසියට පුද කරනවා සාධ සාදු සාදුූ. පඩසටහනේ පීළගන්ගේ විදිහයට තිබෙන්නේ ගුණිය ස්ුවමෙන්න් වහන් සිලා විසින් අපට මේ ප්‍රතිපදාව වඩීම සම්බන්ධයිෙන් අත්පත්‍රිකාවක් නිර්මාණය කරලා තිබෙනවා එ මාත්‍රිපත්‍රිකාව සම්බන්ධ විචින සියලු දෙනාටම ඉදිරිපත් කිරීමටයි ඉ ස්වාමෙන්න් වහන්සේ අපිට පැහැදිලි කළ පරිදි කොහොද මේ ලෝකයක් අත් හැරලා මේ කයට සිතාරගෙන ප්‍රතිපදා මුලිම පතන්ගන්න කියලා මුලින්මඉතිං ශූරයෙක්ලෙන්ද. එම ීඩිය පට දෙකක් නිර්මාණය කළ තියෙනවා. වීඩියට දෙකේ කියනවා කොහොද අපි මේ මුල්ලිකවම හුස්මටකායට එහමනත්ම් වෙනත් කර්තාවේකදී මෙතනදි අප මුල්ලිකවම ගන්නේ සතිමත් ඇවිදීම ආදුනිිකයෙක් ආදුනිිකින් සඳහා ඒ සඳහා විඩිය පට දෙක් නිර්මාණ කල් තිබෙනවා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳගැනීම සම්බන්දරෙන් මුලින්ම මේ වීඩියෝ පටි දෙක නරම්ඹල එම මූලික අදහස ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තමන්ගේ ප්‍රායෝගිතු පුහුණුව පටන් ගන්න කියලා උපදෙස්තෙනවා තින්වීඩියපටිය නරඹලා නැරඹීම පමණක් ප්‍රමාණවත්තෙන් නෑ තමන්ගේ ප්‍රායකුටු පුහුණුව ඉතාමත් සුළුවෙන් හෝ හැකි නම් යම් වෙලාවක් වෙන් කරගෙන දින එක උදේ හෝාත්‍රීනින්දට ෑමට හෝ දවල්වරුවේ හෝ නියමත වෙේලාක් වෙන් කරගෙන සූලයේ මෙ පුහුණුව පටන්ගන්න මේක ඕනෑම කෙනෙකුට අවුරුදු හතක් වැඩ අයට තමයි උපදෙස් දෙන්නේ පෝනෙක් කෙනකොටක කරන්න පුළුවන් මූලිකව තමන්ගේ පුහුණුව පටන් අරගෙන සතියක් පමණ එම තමන්ගේ කාලය දීර්්ධ කරන්න සුළුවෙන් වැඩි කරන්න පුළුවන් ව නාඩි පහක් නාඩි දාහයක්ඒ ආකාරයට සම්පූර්ණ කාලය සති දෙකක් පමණ දය ගත වූ පසු පෑ දෙකක් පමණ පුහුණුව සම්පූර්ණ කරලා තගේ අත්දැකීම් අපට ඉදිරිපත් කරන්න පුළුවන් එමාදැකීම ලිවීමේදී කොහොමද තන් සතිමත් හිද ගැනීම පටන් ගත්තේ තමන්ගේ මූල්ලික අරමුණ මොකක්ද කායට හිතකගත්තේ කොහොමද පුස්ම ගැනීමද අනාපන සතිය දෙෙහමනත් මුදරේ පින්බීමේ හැකිලීමද තමුන්ගේ ව්‍යාගුට කොහොමද සිත යමු කරේ දැක්කෙ කොහොමද ඊලඟට සතිමත් ඇවිදීමේදී ඇවිදීම පටන් ගන්න කොහොමට පයට යටිපත්තුලට එ දැනම් දැනුේකසේද සිත පිට ගියාද තමුන්යට දැක්් උපතික්‍රියාව ඒ කෙළෙහි දවේශයක් ඇති වුනාාද ඉළඟට අනපන සතියදී සතිමත් හිඳ ගැනීමදී තමුන්ට සතුටක්කාවද එවැනි සියලු මේ ඉතාමත් සුළුකාරණා සුළුකාරණාවක් වගේ පෙවුණත් ඉතාම වටිනවා එ සියලු දේවල් ඉදිරිපත් කළ තමන්ගේ වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන් එම වාර්තා එවීමට Google ෆෝම් එකක් තිබෙනවා එයත් මෙහි සම්බන්ධ ඉදිරිපත් කලා තිබෙනවා ඊට අමතරවීමේ ලෙඩ්්‍රසික සඳහන් කරනවා එම වාර්තා සෑම ඉරිදාදිනකම වැඩසටහනි ධර්ම දේශනාවෙන් පසු ගුණේ ස්වාමීන් වහන්සේලාට අප ඉදිරිපත් කරනවා පාචික ප්‍රශ්න තිබෙනවා නම් එහිදී ස්වාමීන් වහන්සයට ඉදිරිපත් කලා තව දුරටත් උපදෙස්ගන්න පුළුව. ඇඩසටහන සෑම දිනකරම සුී ලංකා වේලාවෙන් උදේ හතේ සිට අටයි තිහ දක්වාත් මෙල්බන් වේලාවෙන් උදැසනේ කොළහ තිහේසිට එක දක්වාත් නවසී ලන්ත වේලාවෙන් සවසයි තිහෙ සිටතුම දක්වාත් පැවැත්වෙනවා ඉට අමතරව සූම්විීටින් ලිංකි එක සහ රැස්වීම් මංකේ මුරුපාදයත් මෙහිත් සඳහන් කරලා තිබෙනවා සියලු දෙනාටම ලා සිටින්නේ. ොඩවාම ඩි න සබන්ධවෙන්න තමගේ ප්‍රායිග්ග පුුණුව කරගෙන යන්න සම්බන්ධ වෙලා තමගේ අත්දැකීම් අප සමගත් ගෞරුණය ස්වාමින් වහසලා සමගත් වෙඩ හදාගන්නා ලෙස ගෞරුවෙන් ඉල්ලා සිටිනවා ඉතාමතරව අත්දැකම් ලියන ආකාරය සම්බන්ධවද තවත් පත්ත්‍රිකවත් තිබෙනවා එය මම ශයාකරගන්නම් වැඩිටානි ඉදිරියට යන අතර තුරදී මීලඟට තිබෙන්නේ අද අපට ලැබී තිබෙන පාර්තා ඉදිරිපත් කිරීමටයි අවසරයි ස්වාමින්න් වහන්ස උබහන්සේ අප වෙනුවෙන් රැදී සිටිනවාද ඔ සාගර සහින්නන්ස් පුළංලොත් කනෙක්ටවෙනවා කිව්වා කොහොමද දන්න අපි වැඩසරහන් කරගනයම් අදදිේ ලැබී තිබ වාර්තා ඉදිරිපත් කිරීමට හම බන්දුුල අමතා ආරාභෙන කරනවා නවවාර්තා ඉදිරිපත් කරවා. ගෞවරනුමය ස්වාමීන් වහන්සේ ඇතුළු සභාාවෙන් අවසරයි සමිවාස අදදින විශේෂයෙන් ප්‍රශ්නයක් කියලා තාමනන් ලැබි ලැන හැ මං සභාවේ ඉන්නයට ආරර්ධනාවක් කරන්න ද සමන්වන්ස ප්‍රශ්නයක් තිී නොනයි දිරිපත් කරන්න කිය හඳ හඳ ඔබ සැමට සුම් හැන් එක යොදා ඒක තියෙනම ප්‍රක්ෂන් කියන පහල තියෙන බට්න එක ප්‍රෙස් කරාම රේස් හෑන් කියලා තියෙනවා ඒක ප්‍රස්කරාම සූ මත එස වෙනවා එතකොට අපිට පුළුවන් ඔබ අන්මියුට් කල්ලා ගය ප්‍රශ්නී දිරිපත් කරන්න සලස්වන්න ඒකම චැට්ට එකේ වුණක් ප්‍රශ්නයක් එවන්න පුළුවන්. සනාස මංකෙක් දිරිපත් වෙනකං පටි ප්‍රකාශණයක් වහන්සක ධර්ම දේශනාවට කදාළව ප කන්නම් සොනන ඉතාම් පැහැදිල් කරා මේ කොහොමද අපි ජේවල් අල්ලගෙන ඉන්න ඇටි අත් හැරීම ගැන සවන්වස සතිය කියීන එකත් පහන්සේ උගෝ විටියට අල්ලගෙන හිටියොත් එකත් ගැටලුගක්වේ නෝකල මට එකක් හිතුුණ කරගෙන යනකොට එකඇන දැන් අසතිය හරිහිත දකින්න ස්වන්වන්ස සතියත් ක්ම අල්ලගත්තුත් ඒකත් ප්‍රශ්නයක් නෝගේ ලෝගගේ මටදික් වෙලාක හිතෙනවා මුද ඒකටත් බොහොම තත කැමැත්තක් තින බවක් පේනවා ඉති එකොට සතියත් ටික ටික අතැරගන්න ඕන කියල කැන සති බලන්න කෝනයක වෙනස් වෙන්න ඉඩක්දීලා බලන් ඩෝන කියලා එආදසක් අවස්සවම වන්ස වහන්සේගේ වැජි විස්තරයක් දැනගන්න කැමති. ඔහු ඉදිං සතිය කියන්නෙත් මේ ලෝකයම තියන සතිය කියන්නෙත් තවත්වයක චෛතසිකයක්නෑ සති චෛතසිකය තුොට ඒ චෛතසිකයක් තියන මේ ලෝකම තමයි සතිය කියන්නත් මේ ලෝකේ තියන දෙයක්ම තමයි තොට ඒ කල්ල ගත්තත් තර සතිය වනත් හ ලෝකේතියෙන් හැම දෙයක්ම අනිච්චේ හැම දෙයක්ම දුකයි හැම දෙයක්ම අනාත්මයි තොර සතිය ගත්තත් ඒත් ඒ ඒ ලක්ෂණ තුන තියෙනවාමයි සතිය සම්පූර්ණ මුල් ලෝකෙම අතහැරලා සතිය අල්ලගත්තොත් ඒක මගේ කර ගත්තොත් ඒක විතරක් මේක හරි කිය අල්ලගත්තොත් එතනින් එහාට යමක්නෑ. එකගෙත අපි කලින්කිවෝ වගේ අපි ඉන්න මගේ උඩපඩිය අල්ලගන්නේ යට පඩිය අතහරි නෝන නිසා. ලෝකේම දේවල් අතහරලා සති අල්ලගන්න. සති අල්ලගන්නෙත් සතිමත්වීම සඳ අපි කමට හනක් අල්ලගන්නවා. ඉස්සල සතිය කියල නෙවේනිකම නක් අල්ලගන්න කමටහන හරහා සති අල්ලගන්නවා. හලාට කමටහන ගැලවෙනකට සමහලාට කමටහන් ගැලවිලා කමටහන මූලික කමටහනෙන් ගැලවිලා වෙන තැනකට සද්දවලට වේදනාවයුත සිතුීල්ලිවලට යන්න බුලන් ඒ වෙලා වි ිත් අපපේ සතතිය තියනවා. තොට කමටහන මුලිින් අල්ල ත්තු මට හන ගැලවෙලා තියනවා එවනට ඒකත් එක්ක සතිය පැවතිලාදතියනවා. සතිය කියනක ඊට පස්සේ කමට හනත් එක්කම තව ඇල්ල ගැනීම ඒක තියෙන්න්න පුළුව. එදොඩ කමටහන ගැලවිලා සතිය විතරක් ඉතුවෙන්න තුළ අන්තිමදම සතියත් ගැලවෙලා නැත්තරම නැතිවෙන වෙලාවල් තියෙනවා. මේ හොඳට මේ දන්න දේවල් එක පායට අමතක වෙලා යන්න පුළුව. ඒකපායට මේ කාේ වරනකොට මතකන මොනවද කෑවේ කියල සමයිට හොඳට සිහියෙන් කාලා තියෙන්නේ. සමහරයාට මේ චූට දේවල් අමතක වෙනවා මේ හොඳටම සිහියෙන් කරපු දේවල්. ඒ කැනකට අමතවෙල තොන මේ සතිය කියනකට අත්ත හැරිලා. ඒකත් මේ අපි ඕන විදිට මටෝන විදිර තියාාගන්න බැරි දෙයක් සතියගැනක මේකත් ලෝකේ තියෙන තවදයක්ම. තඔන්න ඕකල් තේරුන් ගත්තට බසේ සතියත් හරහාම මේ ලෝකයේ තේරුම් ගන්න පුලන්. එදෝක සතිය දන්න නැති කෙනකුට ඕක කියන්න බෑන. ඒක නිසාතමයි අපි කියන්න සතිය හොඳට තදින් අල්ලගන්න. සතිය අල්ලගන්න අර ලෝකේතියන අනිත්්‍යේවා අත හැරීම සඳහාමයි. ඒවා අතහරින්න ඒවගේම සතිය හරහමේ ලෝකෙ තේරුම් ගන්න පුල. අසතිමත් වෙලා වෙන දෙයක් මොක් හරිල්ලගෙන හිටියොත්. ඒවෙලාවෙ තේරුම් ගන්න තිය හැක කියාවක් නෑ ඒ වෙලා අපි ඒදේ හොඳට තදම් බදාගෙනෙඉන්නේ. ඒ වෙනුවට සතිය අල්ල ගත්තහම ඒ හරා තේරුම් ගන්න පුල. තේරුම් ගත්තට පස්සෙ පුළුවන් ඇන්න ඒඩ්බසේ ඒකත් අත හැරෙනවා. එක ඇත්තටම සතිය කියනගමය. බලෙන් අර අනිත් ලෝක දේවල් අතහරිනෝ වගෙන වේකත් ඉබේම අතහැරෙන්නේ. මේක මුලින් කෙනකුට මේගේ බිගිනස් ප්‍රෝග්‍රාම් ක කියල මුලින් නමදමට අඇතර මුලින්ම කෙනකුට ඕක කිවත් තිේල් මොක දල්ල ගන්නන්නේ නවා.ද සති අල්ලගන්න එකත්වැඩන්න ෑනෝක අතහරි නෝනන් කියන කිය වෙන්නේ. එහෙමන වේ අ මුලින් හොඳට තදෙන් අල්ලගන්න ඕන. අල්ල ගත්තට පස්සේකම් ප්‍රයෝජන ගන්නකට දන්නමනටතු ඒකත් අතහැරෙන හරි ප්‍රෝජන අරගත්තනන් තමයි ගැල වෙන්නේ. ඇෙත දධහරයක් විදිහයට කිවොත්තර පොල් වොල්ටම් පෝල්වල්් පනිනොකට පෝල් එක හොදට තදන් අල්ලගෙන ඉන්න ඕන. තදෙන් අල්ලගැන හිටිය අට අන්තිම මොහොතේදයක අතහරන්නොන. හැබේ මගට උඩ පනිනව මගට යන වෙලාදි අතහරයත් මේක පෝල්ල එක අහරන්න ඕන කියලා මඟදිම අතහැරියොත්මක දෙන්නේ. එට පස මේ පැත්තට වැඩලා බෙල්ල හරි කොඳ හරිකඩෙන් ධ්‍යන්තිවම මොතට ගිහිල්ල අතහරේ නැතිවුණොත් වෙන්න අයිසර. බාරයකත් කඩාගෙන අනිත් පැතර වැටෙන්. එතකට අ්‍යායග්‍රහණයක්නෑ සමහරලාට හැබැයි අන්තියෝ මොහතේ බාරික කඩාගෙන අනි පැතර වැටවන් එතොට වැටන්නේ මෙට්ට උඩර නිසා තියනව ආබාධ කරදර වෙන විදි අඩුයි. දෙේ ඊටස්සල්ලා මගදිම මුලින්ම ඕක අහරිින් ඕන කිය පෝල් එක මුලිද මැදහරරිදය අතහරියත්තුවන්නෙම කක්ද ටවස්සේ වැටන්නේ පිට්ටනයටනේ පිට්ටනයට වවැන හම කොද කැෙ නිවර ෙල්ල ැන. න්තිමහොතය හොමරි අහාහරන්න ඇැතු. අතිව මහොතේ හිටියොත් හැබැයි මේ කොඳ නොකඩී වීරයෙක් නොවී බේරෙන්න්න පුළුවන් අන්තිමටමාට තියෙන මෙ මේක හොඳට තදිින් අල්ලගෙන සතිය හොඳට තදින් අල්ලගැෙන ඒක උපරිම ප්‍රයෝජනය ගත්තට පස්සේ අන්තිම මොහොතය තම ඒක අතහරන්න ඕනේ. මුලින්ම මැදදී අතහැරලා හරියන්න අන්තිම මොහොතේ දක අතහැරියොත් ඔන්න තෝට වීරයෙක්ළ සූරෙක්වෙලා දීරයෙක්වෙලා අනි පැත්තර වැටෙන්න්න පුළුව. සතියත් අතහරන්න ඕන දෙයක් තාව කියලතම කියන්න පුලන්. හද ඒමයි ස්වාමීන් ලස බොමත් පැහැදිලි වන්සර තෙරුවන්සාන්නයි නදී වීරසය කර අතවසවා ඉන්නවා රැයට පුළුවන් අම් කරලා කතා කර ස්තතියි අවසරය ස්මි වහන්ස ධර්ම දේශනාඉතාම සරණව පැහැදිලිව වහන්සේ විස්තර කර බොහොම හරි හිතන් ඇතිවි ඇත්ති වඩට හිතුනයි ඒ ඔවහන්සගේ දේශනාව හරහා ඉතින් ඒ ගැන බොහවාත්ම පින් ඔ වහන්සේට ඒත් අහගෙන ඉන්නකොට ස්මින් වහන්සේ මට දැනිච්ච දෙයක් හිතුට හිත තාාපු දෙයක් කියන්න ඕනි කෙල් හිතුුණ ඔබහන්සිගේ අහන්න ඕනිි කෙල් හිතුුණ දැන් අපි අත හැරීම ගැන කියාද ඉතින් දැන් සිල් සමාදංවන්න සිිල් ප්‍රෝග්‍රම එකට ගියෝත් හරි වෙනඒ දේවල්වලට යන්න ඉතින් ආසයි බොහොම උනන්දයි නමුත් ඉතිං අර ගොඩක් ගෙවල් වල දේවල්ක්ක රසාේ දේවල් එක් බැඳිලා ඉන්න බැන්ඳීම් එතකොට ස්වාමිනස්ස දැන් සහල නෑම එක කරන්න මුවන මේ මාර්ගය අත්ත්‍යය අවශ්‍යය මේක තමයි එකම ගැල්ලවීම කියන සිතුවිල්ල තියෙනවා නමුත් ඒ සම්පූර්ණම යෙදෙන්න්න හරි අමාරුයි ව බැඳීම එක්ක ඉතින් ද සමහලාටහිතනවා නෑ අද මේක පෝය දවස ම මේක මං වෙනුවෙන් යොදාගන්නම ඕනේ පෝය හෝ වෙන දවසක්ඔ ඒ ඒ ධර්ම කටයුත්තකට එතකොට ආයි අනිප පැත්තර සො මිහස හිතටනෝ මං මේකට ගියාට මං එෙදර කටයුතු කු දරුවන්ගේ කටයුතු මනොහරි වලින් බිදෙන් ඕනේඒ වැන් ඒවාත් හරිෙන් ඕනේ ඒ වගේ මොකක් හරි අතැරීවත් තියෙනවා ඒ එතකොට හිතටවා ඒ එක වැරදීමං මම මේක මගේ ආත්මාර්ථය සලකා ම තව කක් දැන් පෙදර කටයුතක් අත් පසුබීමක් මනමේ අහරක් ස්මුූදලි යන විදිහ මඟ හරවල යන්න ඕනේ එතකොට එතන ආයි මේ ඒ වගේ සිතුවිල්ලි ගොඩක් එෙනෝමක මේ කරාට ම මේක මව දැම් බැඳි ලනින්නේ මම එහෙම ගියතින් මේ ඒක හරින්න හැයි මංකර මම නිසාම ගොඩක් අය ගෙදෙනින් අයගේ වැඩත්ත පසුවෙනවා මං මගේ ආත්මාර්කය සඳහා මේ දේ යෙමු වුණොත් ඒ ඒ වගේ සිතුවිලි එනවාස්වාමි වවාන්සේත කොට එක කොහොමද ඒ දිහා බලන්න ඕනෙ කොහොමද එක එදිහා හිතාන්න ඕනේ එමට මන්ගේ හිතනු විදිහ වැරදිද කියල වහසගේම් අවවාදයක් ගන්න ඕනි කියල හිතනා. හොද ඔයි ඔයි ඔක්කුම බැලුව හම අපපි කියෙන ඔබි මට රස්සාාවක් කරන්න ඔ රස්සාාවක් කරන නිසා භාවනාවක් කරන්න සිල්ගන්න එන්න වෙලාවක්නෑ එවන තන් ගෙදර යුතුකම් තියෙනවා ඒව කරන්න එ ඒකට කාලේ ගත්තට පස්සේ අර විදිර සීලියයක් රකින්න එන්න වෙන්නෑ කියලෙ කත්තේ නොන ද ඕවත් අපි අර කලින් කතා කරා වගේ හැම බැඳීමක්ම හේතුව බැලුව රස්සාාව කියම රස්සාාව කරන්න ඕන අපි සි ආදායමක් උපයන්න ඕන නිසානේ. ආදායමක් උපයන්න ඕනේ මමය පීනවන්න මේ මගේ අවශ්‍යතාවල් ටික සපුරා ගැනීම සඳ. අවශ්‍යතාවල් සපුරාගන්නව කියෙකට එතුවට එන්න පුළන්න්න මගේ ඇඟ පවත්වා ගැනීම සඳ. ඇඟ පවත්වා ගැනීම සඳහාමකද මේ මමය පවත්වා ගැනීම. අන්තිමට මේ මුලින් අරේ හොර මුලේඉල්න්න ප්‍රධාන නායක ඇතමයි මේ මයා කියනෙ එක. ම පවත්වවායාගනීම හරහාතමයි මමයා පෝෂණයවීම සඳහාතම මේ ඒක මට්ටංවලට ිහිල් අන්තිමට මේ රස්සාාවක් හරී අන්තිම කෙලවරට යන්නේ. ඒ ඒක අත්හාරින්න බැහැ ඒ වෙනුව මට මේ තවදයක් ඒක අතහැටියෝ තේවෙනුව මට තවදයක් නැතිවෙන ඕනේ. න ඒක තේරුම් ගන්නන්නේද පාට ඔහොම කියල රස්සාාවෙන් හැට රිසයින්වෙන්න කියන ඕනෙ වෙ. ඒ තේරුගන් ොත් තේරු ගන්නකට අපි තේරන මේ හොර මුලේ අපි අන්තිම කෙලවර අල්ලගෙන රස්සාවා තියනිසාමට සිල්ගන්න එන්න වෙන්න. දොට ඒකර අන්තිම කෙලවරේකාතම අපිට පේන්නේ. එව ෝක පිටි පස්සෙන් පිටිබස්සට ගිහිල්ල බලහමන්තිමට කොහයදෙන්න. මේ මය පාත්වාගැනීම සඳහතම මේ රස්සාාවක් කරන්නත්තෙනැත්තන්. ලමයි ඕන නිසාන ළමයිගේ යුතුකම් කරන්න. ැති ෙක හොම ප්‍රශ්යක් න හෙමන තන්ගේයාා ොරක් විවාහයක් නතිගෙනකටොහොම ප්‍රශ්යක්ක් නෑ. ඇ ඒක එහෙම විවාහයක්යක් දොරක් පාත්වාගෙන ඉන්න මොකට බැලි ොත් අන්තිවට ඒකත් ෙහම පිළිවලට පටිපසට පිටි පසට ගහිල්ල ැලම අන්තවරේ ම පාත්වා ගැන ම පිනවීමට සඳාය තමයි යොක්කම කරන්නේ. තයෝකේති ඔයිවා කරන ගමන් මොක තේරුන් ගැන්න පුල. දෙහොම කියල එකපාට රස්සාාවෙන් රිසායින්ෙල්ලලා ඩිවෝසල්ල එක පාටමය. කලට එන්න කියනෙ එක නෙවය කරන්න ඕ කරනා අතරය දීම ඔගට හේතුව පිටිපස්සෙන් පිටි පසටවිල්ල මුල හොයන්න බලන්න. මුල හොයනොකොට ඒකත් එක තේරුන්ගත්තාහම ඔව වට තියන වටිනාකම ටිකටිකා අඩුවෙලා යනු. එතොට මේ රස්සාාවට තියන ලොකූ වටිනාකමක් දීල මේක මමම කරන්න ඕන මනැත්තම් මේක කරන්න කෙනෙක් නෑ කියලා. ඒකම බැදිල ඒකමටම ලොකූ වටිනාකමද්දීලා කරන වෙනෝට කමරි ඒකත් කරන අතරේ මේකටත් යම් කිසි කාලයක් වෑය කරන්න පුලා. එත රසාාව කරන අතරඇදීම ලංචින්න්තවල් එකේදදි පොඩ්ඩක් භාවනා කරන්නත් පුළුවන්න්නේ එතුවන් න එහෙමනැත්තං ලංචින්න්ටවල් එකේදදි තෝ වැඩක් කරගෙන කරනවානං හෙමනැත්ව බඩයු ගෙදරයිවිල්ල ත්‍රස්සාාව වැඩ කරන ඕනක් හැදවට අරස්සාාවට ලොකු තදෙම් බැඳිලතියෙන්. බැදදිිලාතිය නොන්න අ පිටි පසට පිටි පසට බිහිල බලවා මයට ඕනනිසාහන බැදිිලතියෙන් අනඒක අන් පැත්තට ගිහිල්ල බලලා ඒ කර තියන ැඳදීමටික් කඩු කල මේ අවශ්‍යතාවය මත කරනවා. ජීවදැ මෙත මෙච්චර කාලයක් ඕෝක කරග නැවිල් තියන නැ බැගත්තු ෙරේ ගහන්නත් වෙලා තිීනද එද බරේ ගහනවා. බෙරේ ගහන් මේ අවශ්‍යතාවය සල කලා විතර. ඒ කරගෙන යන අතරේ අපිට පුළුවන් ඒකත් එක්ක මේ ඒ අතරේ අපිට සතිමත්වෙලා මේක ප්‍රෝජනය සලකලා අවශ්‍යතාවය සලකල කරනෝ ලැබෙන ලැබෙන පොඩි අවස්ථාව වෙ හැරි අපේ ගෙදර ඉන්න ගවම් හැරිියමනත්තං. ඔක්දක් හරි පොඩි ලැබෙන චීටිය අවස්සාාවෙන් අපිට ආරං්යකට හරි ැලේකට හරිකො හටරගල්ල හොන්නේ වෙල තවවිදිය නෙක්කම්මයක් කරගන්නත් පුලො. හොම ටිකටික ලැබෙන ලැබෙන අවස්සාාවෙන් පරියම්ප ප්‍රයෝජනගත්තොත් අරට තියෙන බැඳීම පුළුවන් තනන් ටිකටික අඩු වෙලායන. එතුර ගෙදර තියෙන යතුකම්මුණත් යුතුකම කරනව අනිවාර්යම. එවනට ඒකම් බැඳීගෙන මමයාමම කරන්න ඕන මේ මම නිසාතමයි මේ වදේවල් පෞතින්නේ කියල් ඒවා අල්ලෙ තදී අල්ලගෙනනෙේ. ඒ ට තියන බැදීම ිකට ඩ මයි කරන්නන්නේ. ත බැලන්සසි ගේ ටිකටය ගිහිල්ලා ඒ මේෑනකොට දන්න ැනතු ොල්ලටත් තේරෙනවා අන් හිටිය යයි කියල ප්‍රශ්ණයක් නෑ. ගොල්ලන්ටත් ඒේක තමන්ගේ පාඩුවේ කරගෙන යන්න පුල ගන්න පුල. එහ මන ො ටිකටික වැන් ැල වෙන්න පුළ . එමනැතුව එක පාඩ ඒවත්යක රන්ඩ වෙන්න ගියොත් මෙහෙම කරන්න බෑය කියලා ගියොත් රට තව ව වීට වඩා වෙන ්‍රශ් නැතියෙන්. එකනිසා ඕයි කරන අතරේදීම. හිතිං අහරිරන්න පුළුව මේ කරන්න මොකඩද කියලා තේරුන් අර්ගෙන අවශ්‍යතාව සලකලා කරනවා. ඒ වගේ පැයිදිනවා කිය අපි කියොමේ රේරුකාණේ චන්දයමල් සෑංන්සක පොතේ තියෙනවා පැයිදිවෙන්නේ සවරැන් රෙද්දකෙන්න්න වෙයි. සිවරකින්න වෙයි එමනතං හිස්බාලලා පාත්තරේ ධාන වලදය කෙන්නෙ හිතම් පැවිදිවෙන්න පුළුව. අපට ගෙදරන්න ගවම්ම සීලයක් රකින්න පුළුවන්. සීලයක් රකකිින් හිතං සෙල් රැකිෙන් මෙහෙම ෞතික දේවලඉන්නව. නේවිදයට අපිට වැඩේ දැනට ඉන්න තැන ඉන්ඳලාම යම්කිසි මටමට තාාවපොඩ්ඩක් කිස්සරහට අඩියතියල බලන්න පුලු. උඩ පඩියට දැන් ඉන්න පඩිය දලලාම් උඩ පඩියට එක අඩියත් තියල බලනවා. බල්න්නකොට ඒ ස්ටේබල් වෙනවා නැද්දෙ කියලා අපිට පොඩ්ඩ බලාගෙන ඉන්න පුල. ස්ටේබල් වෙන්න නැති මට්ටමට එඉන්නවොන මේක දරාගෙනඉන්න අමාරුුණ ආයිසරයක් අඩියයක් පස්ස ටර්ගෙනිට පිටිපස්ස ඉන්න පුල ම හිට මට ඉන්න පුළුව. එඒනට සැරෙන් සර පොඩ්ඩා කුඩට පඩියට අිය කියල බලන්නොමද පුළුවන්ද මේ මට පට්ටල වෙනවාද කියලා බලන්න පුලන් ට්‍රයිකරල ලන්න පුලන්. තට එහෙම් පුළුවන්නම් ඒලාට ඔන ඊළඟ දවස අඩි දෙකම උඩින්තියලා ඔන්න ඊළඟ පඩියට නගන්න පුල. හොම ටිකටි කරගෙන යන්න තියෙන හඳ එමයි ස්වාමීන් වහන්සේ මහිතනය ප්‍රශ්න හොම පැහැදිිත්තලයක් ලැබුණ කියලා ඇතෙරුවන් සල්නයි දෙ නදීප් අත ඔසවායින්න දට අවස්ථාව. යි ස්මන් වහන්ස සමවෙෙන්න වහන්සේ ෙ පත් නම් අද බන එපවු් නෑන නෑ නෑන් වස ත්ම නෑස්න්වහස ඒ හරි ෂෝක් සන්ස පැහැදිලි ඇත්තරව නම් වනවුනත් එපා වෙන අර්කාලෙන්කිකෝගේ සතිය එපා වෙනවාගේබනවුනත් එපා වෙනවා ර බොරුවට කියන්න එපාවුන ද උන්ස ස්වාන්නස දැන්මයි අපිට මේ අත්තැරීම ගැන ස්වා කතා කරන්න ගිය සතියත් මේ සතියෙත් ඉතින් අප ලෝකය අත්තරල දැන් හුස්ම අල්ල ගන්නවා ඊට පස්සේ හුස්මත් අත් හරිනවා කියලා කිවට ඉතිංත් හැරෙනවීමක් තමයි ස්වායන්වා සිටන් ම දැනෙන්නේ ගැත් ප්‍රශ්නය ස්වාමීන් වහන්ස ප්‍රශ්නයක් මේ ඒක ගිය සතිය ස්වාමවිනාන්ේ ඇහව දක්මානු කූලෝ කොහෙද ධර්මය සඳහන් වෙන තැනත්ීම අපිට පැහැදිලි කරගන්නපුවන හොඳයි කියලා හිටත්්‍ය නිසා. දැන් සමිනස හුස්මත් නැතුව මොනුවක්කත් නැතුවය ඉන්න අවස්ථාවක ආපව් සිටිවිල්ලකට යනවා කියලා දන්නවා සිටවිල්ලකට ගිය ගමන්. හස්ම දනීමම පටන් න්නවා සොමඳට හරි බහොම පොඩිය දන්නකොය වව් ශන්ස් කල තින ලෙෙනක් ැන ව ෆක්ෂණක් පොදීට පටන් අරගෙන ඒ ඉහලා යනවා ඉහලා යනවා ඉ ඔන්න උස්මාරන් ලොකුවට පට ආ පහෝ ඉතින් ඒ උස්ම දකිනවා ආඒක නැතිවලා යනවා මුත් නොද නොදැනීමක් යන බැසවන දැනීමත් තියනවා ඉට පස්ස සිටවිල්ලක් ෙනවා සොයින් වවාන්සෝය නොදැනීමක් කියන තැන ඉදලා ඔය හුස්ම දැනීම හෝ සිතුවිල්ලක් දැනීම කියන තැනට යනඒව සංස්කාර ඇතිවීමක් කියන සංසිද්ධියද ස්වාමන් වහන්සේ මමං ඒක ධර්ෑ ස්වාමන් වහන්සේ මොකක්ද ධර්මය පැතේ සඳහන් කලතියන්න කියලා ස්වාවින්හන්ස පොඩා සරලව ඒ සිද්ධිය පහැදිලි කර දෙන්න පුළුවන්ම් වටිනා ස්වාන් වහන්ස බොහොත්ම ප ඔ සංස්කාර කියල කියන්න මොකක් හරි සකස්වීමක්. ඒට එර තියන එක අපි වෙනස් කිරීම. ඔතන සංස්කාර සිද්ධවීමකුත් එෙන්න්න බුලන් සංස්කාර කිරීමකුත් කියනවා. දැපි ලෝකේ තින ඉප දුච්චිදවස දල මැණනකංගත්තොත්. අපිට පේන ොනද ඇහට රූපේන විදෙ සිගනල් හයිවිදියකින් සිගනලල් ලැබෙනවන ඒවා අඳුරගන්නවා. වර්ණට ටවක් අන්ඳරගන්න. ම හයවිදියක ඉන් පුට් නවා අපිට සිගනල් න් ට් ිග න. ඒවාගේම අපි. ආකාර තුනකින් අව්පපුට් කරන න එක කියන්න හිතනවා කතා කරනවා ක්‍රියා කරන. තැතොට ඉන්පුට්ටන ගොට ඒත් සංස්කාරයක් සිද්ධ වෙනවා. ඒවගේ අපි එලියට දේවල් හිතනකොට කතාකරන්නකොට ක්‍රියා කනට ඇතනත් සංස්කාරයක් සිද්ධ වෙන එකන අපිට පැහැදිලේනෙ කතා කරන්නකොට ක්‍රියාකන්නකොට හිතනකොට සංස්කකාරයක් වෙනවා කියන පැහැදිලිය අපට. එට අපි ඇතුළෙට සිගනල් එකක් ගන්න ගොට කියෙන අපි ම රූපියක් දකිනකොට ඒතන දිත් සංස්කාරයක් යම්කි සිද්ධ වෙනවා ඒගැන අපේ ඇහට වැටෙන්නේ වර්ණරටාවක් විතරයන. ඔයි වර්ණරටාව අපි සංස්කරණය කල්ල තමයි මේ අඳුරගන්නේ කලින් දැකපු මේ කලින් අඳුරගත්තු එකකටත් එක්ක මැප් කරලා අන්න ඒකමයි මේක කිය අඳුරගන්නකොට එතනත් සංස්කාරයක් යම්කි ප්‍රමාණක් සිද්ධ වයනවා. දර ඇතුළට සිග්නල් ගන්න අදේ. හමනැත්ත අඳුර ගැනීම ආකාරය හයදිත්. ය ඉතා සියුම් මට්ටම මේ සංස්කරණයක් සිද්ධ වෙනවා. ඇතෝට සංස්කරනයක් බීමක් වෙන්න. ඒ වගේම අපි ක්‍රියාකරන්න ගොට කතා කරනවට හිතන ගොට සංස්කරණයක් කිරීමක් සිද්ධ වෙන්න. දෙකේදීම සංස්කරණය කියලා කියනවා. දෙවක අබිධර්මය පැත්තෙන් ගත්තහම සබ් චිත්ත සාධාර්ණ චෛත සික හතක් තියනවා. ඇතට සංකාර කියනෙකො හැමතිසේම තියන එක. හැම සිතකම සංස්කාර් කියන එක තියනවා. සංකාර කියන එක. අඳුනාගැනීමදිත් ක්‍රියාවේදිත් දෙකේදීමම සංකාර කියයනක සංස්කරණයක් සිද්ධ වෙනවා. තොට යාකි ොපී දෙට පර්යංකයක ඉන් දෙෙද්දී මුකුත්ම නොදැන ඉන්න මට්ටමකේන්දලා එක පාර සිතුවිල්ලක් අඳුරගත්තා කියනකොට එතන සංස්කාරයක් ඇවිල්ල තියෙන්නේ. චිත්තරූපයක් හිතට වැටිලා අන්නේේ චිත්තරූපය අඳුරගන්න. එතොට සංස්කාරයක් සිවම් මට්ටම මේ සංස්කකාරයක් සිද්ධයන. ඊලාට ඒ සංස්කාරයයක්ත් එක්කම ඒකත් එක්ක බැඳිලා එලාට ඔන්න හුස්ම දුරගන්නවා. තර නහයා ගහරී කොහමරි හුස්මතියන එකක් කියලා මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා එක අඳරගන්නවා. ඒය අඳුර ගැනීමදි සංස්කරනයක් යම්ඹිසේ චූටිමට්ටම සංස්කරණයක් සිද්ධ වෙනවා. හැබැයි ඔයි සංස්කාරවල්දිී ක්‍රියාවක් සිද්ධ වනාට ඕකත් එක් බැඳිචන් ලොකු මෙක් ඇතිවෙන්න තියන හැකියාව නෑ හුස්ම දැනෙනොකොට ඔතන මමය අල්ලගන්න තියෙන හැකියාව ගොඩක් හඩු. තොට ඒකත් එක්ක කර්ම රැස්සවීම ඉතා අඩුව මට්ටමේ කර්ම රැස්සුනත් රැස්වන්න ඉතා සිවූම්මට්මිතා දුරුවලමටමේ කර්ම රැස්වෙන්නේ.යම් අනාගතේ භවයක් ඇති කරන්න එහැමනත්ත ලොකු පවපිං සිද්ධ කරනවාගේ ලොකු කර්මණෙවේ එතැදි රැස් වෙන්න ඒ නොඩ ඉතා සිවූම් මට්ටමේ ඒක්නිසයි අර ලොකෝඩ සාපේක්‍ෂය තන සංස්කරණයක් ඇතිවුණාට ඒ සංස්කරණය ගොඩක් අරවට සාපේක්ෂෝ ගොඩක් හොඳ. හොඳ කියන සාපේක්ෂයෝ.ඇති මුකුත්ම නැතුවවෙන්න කොට තමයි හොඳ ොහොඳ දග රහත්වනනාට බස්ේ අරවාගේ සංඥාවලින් අඳදුරගන්න රූප අඳුරගන්න. බුදු හාමුදුරු අන්දුගරගන්නව දේවදත් දක් මදුරගන්නවවා අනාත පෙන්ඩ සිරතුමා දැක්කහ මඳදුරගන්න. ඒ අඳුරගත්තට ඒ අඳුරගැනීමත් එක්ක ආසාාවක් තරහක් ඇතිවෙන්නේ. ඒ අන්දුුර ගැනීමේදී යම්කි ඉතා සිවූම්මට්ටම සස්කරන සිද්ධෝනාට ඒ සංස්කරන සබ්බේ සංකාරා අනිච්චා සබ්බේ සංකාරා දුක්කා කියලා දැනගෙන ඒ බැදීම් එතනින් අඳුර ගැත්තුවයකින් එතනින් නවතිනවා. ඊටහ ක්‍රියා කරන්න යන්න නෑ ඊටහැ ක්‍රා කරනවන නිකම ක්‍රියාවක් ඉදිට සිද්ධ වෙන ඒවත්තක කර්ම රැස්වෙන ක්‍රියාණවේ සිද්ධ කරන්න. ඒක නිසා ඒමට්ටම එතැින් නවතින්න පුල. ඉති අපි භාවනාවක් කරනකොටත්. ඔවවිදියට මොකක් හරි නොදැනී ඉඳලා යම්කිසි දැනීමක් ඇතිවුුණ හම ඒ වෙලා ඇති වෙන වෙලාද යම්කිසි සංස්කරනයක් හිතා සිවූ මට්ටම සංස්කරනයක් සිද්ධ වෙනවා ඒ සංස්කරණය හා හා ලොකූමත්ට මේ කර්මර ඇස්වී මක්න ඒක නිසා ඒක අනනිත්‍යවට සාපේක්ෂෝ ගොඩක් හොඳ මෛතන තේරුණා කියලා එහෙමයි සබූහත්ම පැදිලිසාන්තය අර ධර්මාර එ වන හරිතරන ධර්ම ෝජාවක කියිස්වයින්සර කුටු සම්තෝසයන්නේ අන්නඒ වගේ දෙයක් ඇතින සයින්වාහසට කියන පුචාසට බොහෝති සන්ස ස්වමින්වසේ ඒ එතනද සිතුවිිල්ලක් වගේක් ආවත් එකන එක දුරගන්නකොටත් සියුම්වත මමේ ගොට නැකීමක් විනාෝද ස්වමින් වහන්ස භාවනා කැන් පර්යන්ක වාඩිවෙලා සිතිවිල්ක් එන්න වෙලාට. එත්චෙන්දදි අද ගොඩාක් සිවුම්ටම අඳුරගත්තු මෙක් ඉන්නානෙ ද විඤ්ඥානය තමයි අඳුරගැනීමට මූලිකවෙන්නේ තොට එයාගේ යම්කිසි මට්ටම කඳුර ගැනීමක් වෙන. එයාගේ මමෙක් මතුවෙනවා. එනට ඒකකාර ලුකු කර්ම රැස් කරන මෙක් නෙවේ. බුදු හාමුදුරටත් අඳුරගැනීමම් සිද්ධෝනාාන. කොට අනාගතයේ යම් අනාගත භවයක් ඇති කරන මට්ටම මේ කර්ම රැස්වෙන්නේ අඳුර ගැනීමහා. ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ්‍රියාවලිය යම්කිසි ඉතා සිියෝම්මට මේ මම අන්ඳුරගත්තු ම එක්කින්න බුදු හාහමුදුර කියන්නේ මම දැක්කක් කියලාවද අසානතාට පරි නිර්වාහණ සූත්‍රය කියන මම මේ නුවර දකින අවසාන වතාව කිය තොට මම දකිනවා කියන එක වචනෙන් හරි කියවෙලානෑ. තර ඒ කියවුනාට ඒකත් එක බැඳීමක් නෑ එ අඳුර ගැනීමක් තියනො බැඳීමක් නැතුව. ම හොඳ කිව්වත් නරක කිව්වත් දෙකේදීම ඔය මමයා හැද අනිශ වන්සේ ක අපි හොනාටක හොඳ දෙයක් කිව්වත් නරක එකක් කිව්වත් එතකොට එකෙන් දැන් හුස්මත් එතකොට ස්මන් වන්ස හොඳ හොස්ම හොඳයි කිව්වත් එතනත් තින මමය ඉන්නවා එ හුස්ම ඇත්තන ම රානිත්‍යවට හොඳ අනිත්‍යවට සසාපේක්ෂ හොඳගති අඩුවෙන ැිතම හුස්ම හොඳයි කියලා මේ හුස්ම බල්ල මේ කරල දෙන්න අලුතෙන්ගන කෙනෙකුට කිනා හුස්ම බලන හරරි හොඳදයි කියලා. ඒ හොඳයි කියන්න මොකද මීට වඩා නරකදේවට සාපේක්ෂෝ හුස්ම හොඳයි එමනත්ත හුස්ම ති හොඳදක් නෑ. හුස්මයඇති නරකුත් නෑ. තැර්මේක මොක හරි මාකට් කරන්නවඕන නිසා කියන හුස්මබල්ලන හරි හොඳයි කියලා. දෙ මාකට් කරාට වස්සේ ඒකෙම ඒක හරාමබි තේරු ගන්න පුල ලෝක තිය හමවදයක් මෙහෙමයි කියලා. ර්ට පරක්ම මේ හුස්ම හොදයි කියල්ල ගන්න කියන්නේ. හුස්ම වනුවට වෙන මොක් හරීර් කමටානක් කල්ලගෙන මේ වෙලා මට දැන මොකක් හරිකක් කල්ලගෙන ඒක හරහාත්ක තේරුම්ගන්න පුලන්න ඒත් එකක්. යනට මේක හැමතිසේම පවතින චක්‍රයක් විදිහයට ක්‍රියා කරන ඒ වගේ මේකට ලොකු බැඳීමක් තරහක් ඇති නොවෙන දෙයක්නේ හුස්ම කියලා කියන්න. අත් අනිද්‍යවට සාපේක්ෂයෝ හුස්ම තමයි හොඳම කමටාන වෙන්න මේ ලෝකේ තේරුන් ගන්න. ඒක නිසා හුස්ම හොඳයි කියනෝ මිසක් හුස්ම ඇති හොඳක් නෑ එක නරකුත්නේ දැර හොඳක් නෑ කියනකොට කෙනෙකට තියන්න පුලන් මේ නරකයි කියලා දර හුස්ම ඇති හොඳකුත්නෑ නරකුත් නෑ. ඒක අල්ලගන්නේ මේ අනිත්‍යය ඔක්කොම අතහැරලා ඒක හරහා තේරුන්ගන්න. දෙෙහෙම නැතුව මේක හොඳයි කියලා ඒ අල්ලගත්ත් තේකෙන් ඉස්සරහට යන්න වෙන්න ඒකතෑ ගොඩක් කලවට සමත යානික කට්ටියට වෙන්න ඒ අල්ලගත්තුකමටාන හොඳයි කියලා මේකම වරයාගෙන ඉන්න ඕන. ඒකෙන් අතහැරලා ඉලාට වීරයෙක් වෙලා දීරයෙක් වෙන්න බැරිය නොයාට තොට යා සූරයෙක් විදිටමින්න්න හැමදාම. සහලක් පොඩිී කෙට අතුරු ප්‍රශ්නයක් අහන්ම් තව ප්‍රශ්නයක් අපි නැතින්ද. තැන් සමහැසව නිදිමත වගේ හකදී දැ බොහ වෙලාවට ව නිදිමත ප්‍රශ්න තිබූ නත්තිවෙනවා බොහොම. එතකොට මාණහන්සේ ඇැන් ඕෝක එවැලදිින් කිසිම හොඳ නරකත් කියලා එක නැන්ස්වනන්සි ට හැබැ තින් ඉඳ ගියාමතින් වෙලාව අවසම් වෙලා ති නො පත් රැකි ඇ එු ශාහන්සේ ද ඒ ගැනත්තේ එකන එතැන හොඳ නරක කියලා එතකොට වටිනාකමක් නැහැ ඇති එතකොට ගැන ඒක අපි ඒ ගැන අපිට වෙනකැන අත් ප්‍රතික්‍රියාවත් දක්වන්න නැත්තන් ඉතින් ඒක එහෙම කියන ඕනක් දෙ ඔොන් දවස වැඩිකාලය අනිදාගනය ඉන්න සත්තුවෙන්න්න ඕොන්ද පිඹුරුම දවුන්ට රහත්වෙෙන්න්න පුළුවන්නේ දෙදෙමන එමන තන් නිදිපැතිබීල හත්වෙන්න පුලන් එවන වැද ඉින්දීවන්නේ මුකුත්ම අන්ඳුර ගැනීමක් නැතව මුකු අවදයක් නැව ප්‍රමාදවීම දැපිට මේ ලැබිලාතියනව බුද්ධෝත් පාද කාලයක් ලැිලතියනවා මනුසත්ව පටිලාබයක් ලැිලතියනවා ට ජන සම්පත්තියක් ලැබිලතියනෝ ධර්මස්්‍රවනය ලැබි තියනවා කල්්‍යානම ත්‍රාසය ලැබිල තියෙනවා ඔන්න පැවිදිවෙන්නත් පුළුවන් කමතිේද මේ ඔක්කොමතියෙදදි නිදාගත්හමක දෙන්නේ මේ ඔක්කොම ලබන්න අපි සංසාර කල්පකීයක් පෙරුම්පුරු ලැද කියලවලු මේ මනුස්සත්ත පටිලාබය ලබන්න බුද්ධෝත් පාදකාලයක් නැති බුද්දෝොත් පාදකාලයක් ලබන්න අපි කොච්චර පෙරම්පුර ැද. ඒේ ඒකෙන් එකෂනයක් අතහරිනවා කියන්නේ අර කල්පගානක් අතහැරීම. ඇති ඒවෙලා නිදාගන්නෙන් නිදාගත්තක් යන්නන්නේ ඒවෙලාව දැනීමක් නෑනෙ දැනීමක් නැතුූන් හා මේක හොඳයිද නරකයිද මේක වටිනවාද කියලා. මේකත් එක බැඳීමක් ඇතිකරගන්න එක හොඳද නරකද කියලා තේරුම් ගන්න බෑනි. අන්න ඒකතම තිය ඒකත්තම මේ අප්‍රමාදවීම කියලා කියන්න. ප්‍රමාදීමට ඉංග්‍රීසියන්ක ඉග්නරංන්සියන් ගනගන්න ඇතිවෙන්න කනේ දේ ඒක මතම මේ නිදි මත කියනෙ කත්තා නිපපත්තිරෙන්නේ. ඇව මේ වෙලා ගණන්ගන්න ගණගන්න ඇතු ඉන්න කනේ මේ බෙලාට හොඳටම බිල්ිබඳ හොඳට ෝගෙස් කල් හොඳට බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්න මේක අල්ලගන්නවත් මේකත්ක තරහැංවත්න වේ මේක තේරුන් ගන්න. මේ වෙලාවේ අවදිුවෙන් ඉන්න කොට මේ වෙලායෙක් සිදධවෙවැනි ක්‍රියාවලිය තේරෙනෝ මෙතන මමෙක් ඉන්නවාද. ඇත්තර මේතන්ට වටිනාකමක් දෙන්න පුළුවන් දෙයක්ද මෙතන තියෙන්නේ. මේක අල්ලගෙන මේක බැඳගැෙන ඉන්තරමට මට සැපක්ද දුකක්ද වෙන්නේ කියලක මේක තවදුරටත් පවත්වගෙන යන්න ඕනද කියන එක තේරණය කරන්න මේ ගැන හොදරත් දැනගෙන ඉන්නඕන ඇත බුදහා මුදුරවාහරි කවුරුහරි කියව් පලියට නැතුව තමම්ම තේරුන්ගැනීම සඳහතමයි හොඳ තවදියෙන් දලා මේක දිහා බලාගෙනන්නේ. එඒම බලාගෙන ඉන්නකට තමයි තමන්ටමය තේරෙන්නේ මේක වටිනාකමක් නැතිගම. එකකමනිසා වදේ ඔයි විදියට අපි අ ලෝකදේවල් අතහැරලා ඉතාම අර ගොඩා කාසාාවක් තරහක් නැතිකාරමුණක් කල්ල ගත්තට පස්සේ අපේ හිත දන්නම නැතුව නින්දට යනවා. ඒක මාත්ත්‍යයට විරක්නේ ඕනක් යනෙකුට වෙනවා. දෙ මට ඕන සමහර පර්යංක තියනවා දාවස ධානවලන්දල පන්දරට පස්සේක මාර පායන්ගේ ගොඩක් කලාඩා පිටි නිින්දයන. ඒේ ඒකතමයි අපේ සභාවේ. න ද ගන්න පු ල න්න්නේේ විද නිදයන වස් ල්ල නඕන අන්නේ නිින්දයාන වෙලාවෙදි සමටාන වල්ලදිට මේ සක්මනක් කරන්න පුල. එහෙම නැතම් වැඩක් කරන ගමන් සතිමත්ත වැඩක් කරන්න පුලා. ඒ වෙනුවට ඉලාට ඉන්දගෙන ඉන්න පරිියංකේ මේ එහෙම නිින්දයාන යාම අඩුවෙලාකදේ ඉදගෙන ඉන්න පරිියංගේේ කරන්න පුළල. න්න හම ලාමගේ කාල් සටහන වෙනස් කරගන්න පුළ ප්‍රෝජ ල. හෙමැතුව නිින්ද ෑමෙන් ප්‍රෝජණයක් වෙන්නන නැ ඒකන කිය න්නර නිින්දයන ඔ පින්පුුරෙක්වාගේ සාාතෙකුට රාත්තෙන්න්න බෑන උටවෙලාතියෙන ඒ සතාට ඒ වේලාව තේරුංගන්න බෑ. ඒවේෙනෝට හොඳට අවධියංිදලා ඒ අවස්සාාව තේරුංගත්තාම තමයි තමන්ටමයි තීරණය කරන්න පුලා මේ අවස්සාාව ඇත්තර මේක වටිනවද නැද්ද කියලා. මහා පවත්තගෙනෙ අනවාද ැද්ද කියලා වටිනාකම තමම්ම තේරුම් ගත්තන ගොන්න ඉබේ මන්ටම අතහරදාන පුළන් දොට අර අතහරින්න නැහර කලින් කිව් වගේ ඉබේම අත හැරීමක් වෙන්නේ අමාරුවෙන් අත හැරක්න අත හරී නොවානෙවෙයි අත හැරීමක් සිද්ධ වෙන්න හද මංකපුකට තරහග අද දන්න එත්නෑ නැන නැසොනස වැටහුුණා බ මට ඒතන්න දැ මෙහෙම මම පොටක් පැහැදිලි කරගන්න ඇව ෝතුන්ද බහන්සකෙන් සමාම ඉල්ලනවා වෙලාව ගන්නාට මේ දැන් සපතුම සක්මන් කරලලා ඉවරෙනකොට සමන් සමාරක් වෙලාවට මේ පරවැංකටය අන්නෙල්ලා හොඳ දම නිති මත තේරෙන ගියොත් හොඳදතම නිදා ගන්නෝ කියය තවනසදට ඒ වගේ වෙලාවක තමන්ට තේරෙනොනන් එක්කෝ පර්යන්කේ වෙලාව අපිට විිලාඩි හතරි ස්පාක් සාමානය කරනවා නම් විිනාි පැ කාලකට සීමා කරනවා දෙමනැත්තන් පර්යන්කේට නොගිහින් සක්මනක් කරලා ඉවර කරනවා ද එහෙම කිරීම උවහන්සේ කොහොමට දකින්නේ ගැන ඒවනෝට අපිට අ තනියම කරගෙන යන වැඩක් වගේ දෙයක් කර තනියම කරන මොගහලි තුූටි වැඩක් කරනවා. දඒකත් බැඳීමකින්නවේ කරන්න ඒ වෙලා ඇදි කරනවා ක්කර කියමතුූට ගෙදර අමගක්කාගේ අවශ්‍ය දෙයක් කරාග ඒක මෙහැම වෙන්න ඕන මේක වටිනවා කියල මෙහම බැදීමක් නතු තනිම හැමිින් වැඩක් කරනු. අහඳට සතිමත්තු සිහියෙන් වැඩක් කරනු. දැවකට එක තැනකව ඒ අටවාචාරයෙන් ව හන්සේල ඒ එක අවස්සාාවක් පෙන්න්නනවා ඇයම හාමුදුරුවක තියනු පොඩි ගමන්මල්ලක් තියනවා හන මාන්මල්ල තියන මේ මගේ දැලිපිහ කියේ කාර ල ියට ය. එට මේ තමයි මගේ වට අත්ත කියල හරිමඟක් හරි තියෙනයක් එලියට අරගෙන මගේ නූල් බෝලි මේක එකඒ මගේ කියල එකක්නේ මෙන්න මේ නූල් බෝල කියල ඒ එක අඳරගෙන එක එලියට තිය. එලාට ඉන්දි කට්ට මේක කිය ඒක බෑගිෙන් අරගෙන එලියට තිය. ව ටිගනි හෙමින්න් ඔයයි වැඩේ කරනු එකක මගේ කියලල්ල ගන්න ෙත් නැතුව මෙන්න මේක නූල් බෝලි කියල එලියටරගෙන එලියට තිය බෑග ගසල අයි සැරොන්න එකන්න එක සිහිය හොඳ සිහියෙන් ඒකින්න එක ඇතුළට දාාන. ඒක ක්‍රියාවල අතරම ෙන්න්න ඕන දේකුත් නවෙේ ඒ කරයි කියල කිසි ප්‍රයෝජනයකුත් ෑ එඕවනට මොගක්හරි වැඩක් කරනවා. එ වෙලා හැද අර නිදිමත කඩාගන්න නරවාගේ දෙයක් කරනු. කරලිවරලා පරි්‍යයන්කේට කියා හම අර නිදිමතත් නැතු අරක්නිකං ආමුත රී ෆ්‍රෂ්වීමක් වගේ වෙලා ර අර්කාලය ඇතුළ දෙසිසිිය සතිමත් වෙලා යම් මොගරි වැඩකුත් කරලා. අර නිදිමත හැඩන්න මොගක් කරි දෙයක් කල්ලා තියෙන. ඒෙම දෙයක් කල්ලා ගන්න පුළඒ වගේ අර අපටර පොඩි ටැට්ටික් තියෙනව හදාගන්න පුළුව ඒමයින් සන්සේක බොහොම පැහැදිලියේ මං ඒ ප්‍රශන ඇවි සමන් වහස දැන් අපිට ඕනේ නම් තේකක් වගේකක් බොන්න පුළුවන් ඒක කර කෝපියයක්ක නවත් ඒක කරන්න කැමති නෑස් වලස එකනිකම් පුරල්තදක් වගේ වේවාන ඒවා ගේර්වාංශ කිවගේ සාමාන්‍ය වෙන දෙයක් පොඩ්ඩක් අතු ගාන වැඩක් වෙෙන මොක්කර දෙයක් සීහයෙන් කරලා. පොටර නින්ද කඩාගෙන පර්යන්කිට ගියානම් මහිතන එක හොඳයි කියලා ඇතට අර සතිමත් බව කඩාගෙන නැතුව අර වගේ දෙයක්බේ රටෝගේ කෝපය එකක්ත එකක් බොන්න ඕන කියලා හිතන පලියයටම කරන්න නැතුව එකයි. ඒක දැනෙන ඒකට දැන ආසාවක් දැන ඉලටස් කෝපයකුුණත්සිහියම් බොන්න පුලුවන් ඒක එක දවසක් බි වහමදවනි දවස මේක කෝපයක ඉල්න්න හැටිහිතින් ඉල්න්න හැටි බල. ඔනි දවස හේතු හ දහයක් මතු කල්ල කියන අදත් කෝපිකක් බියගොත් හොඳයි කියලා අනන්න හේතු දහයක් මතු කල්ල පෙන්න්න හැටියඔ නොවගේ දවල් බලන්න පුලුව. දොරන්න ඒ තවල් අපේ මේ ඇතුල් පැත්ත තමන්ගේ ඇතුළ තේරුම් ගන්න පුළුව. මේ හැම දෙයක්ම කරන්න ඇතුළ තේරුම් ගන්නනේ ඇය ඇතුළලට ටිකටික බිල බලන්න කපුලා මේ දවල් හර. බෝහමත් පින් ස්වාමෙන් සුබාධිතාම සවිස්තරාත්ම පැදිිලි කිරීමක් කරා. බන්ස තෙරුවන් සරුණයි සෑනස වෙන ප්‍රශ්න කවුරුත් අතඔසව නැහැවගේ පේල්න්නේ මහිතලයිම සාකච්චාවරය මෙතනින් සමාක්්ට කකිරීමට අවසර බාන්සේට වාන්සත දෝත් මුනවා වන්දනා කරනවා ඒවාග බාන්සගේ සීරම වන් මග සාක්ෂාත් කරමීම ප්‍රාර්ථනා ප්‍රකාරයෙන් සාර්ථක එබා කියලා සාධකතාා මට පොඩි ප්‍රකාශනයක් කරන්න තියෙනවා මේ මේ පාර සිල්න්නේ සිද්න රිට්‍රීට් එක තියෙන්න්නේ පෙන්්‍රීත් කැම්පස්ස එකේ ඒක තියනෙ දෙසැම්බර් දොල හන්දල දහනම විනිද දක්වා ඒකේ තාමත් පලේසස් තිීනෝකිල්ල මටෙකුළු දැනුන්දීමක් කරලා තියෙනවා ති ඔබ එකට සහභාගවෙන්න කැමති නම් දෙසැම්බර් මාස දොල හැන්ඳල ධරම්වෙෙන්දර දක්වා වගේ චැත්ත එකේ ීමෙන් ලඩ්්‍රෙස් එක දැම්මොත් මට පුළුවන් ඔන්නං විස්තර එවන්ඩ නදී පෙහමනං සාකච්ඡවාය මෙතලින් සමක්ත කොහොමත් පතින් බඳලනාාව හවසර ස්වාමන් වහන්ස බවහන්සේ අද දිනේ අපකිරේ අනුකම්පාවෙන් උවහන්සගේ වටනා කාලය ධර්ම දේශනාවක් සහ අපගේ පුහුණුව සම්බන්ධ වටිනාව උපදේශ දීමෙන් අපට පිහිට වුණපිළිබඳ අපේ නවස්කාරපුූරප්‍රස්කෘති උබහන් සිට පුද කරනවා උවහන් සිට පින් අනුවෝඩන් කරනවා අද දිනේත් සඳහා පු්්‍යානු මෝදනාව සිදු කිරීමට මම විළංගක්කාට ධරන තුරුවන් සරණයි ස්න්වාච බොම සාසාසා තරුවන්යි නදී අද දින අපට ඉතා වටිනා ධර්මානු ශාසනාවකින් සහ කමටහන් පිළිබඳ ගැටලු ඉරාකරණය කිරීමෙන් අපට උපදෙස් ලබා දුන් ඔබවහන්සේට මේ සියලු පින්නත්ත්බේවා ඒවගේම මීතිර කල ඉස්සරණ වනේ වාසය කරන ගෞරවණියල්ලකු සාමීන් වහන්සේ ඇත්තුළු එදාපටන් අර දක්වා මේ වටිනා ධර්මය ලෝකෙට මහඳුන්වා දෙන්න කටයුතු කරන කල්්‍යාන මිත්‍ර සංගරත්නයට මේ පින් අත්පත්වේවා ඒ වගේම ඇසට පෙනෙන හෝන් නොපෙනෙන පින් බලාපොරොත්වයෙන් සිටින සියලූම ජීවීන්ට මේ පින් අත්පත්වේවා මේ වැඩ සටහන් සංවිධානය කරන්න අද සියලුම දෙනාටද එමෙන්ම මේ වැඩ සටහන පවත්වාගෙන යාමට කටි මේ උදව උපකාර කරන සියලුම දෙනාට ද මේ පින්හත් පත්වේවා දැන් ඊළඟට ගාතා සජ්ජායනා කරලා දෙවියන්ට අපගේ නමින් නියගෙන ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට අවසරල්ලනවා එත්තා අවතාචම්හෙහි සබ්බධම් ුුණ්ඥ සම්ප්‍රදන් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධයා එතාවතා චම්හෙහි සබබදාපද සබ්බේභූතානුමෝදන්තුූ සබ්බ සම්පත්තිසිද්ධියයා එත්තාවතා චම්හෙහි සබ්බදම් ්ඥසම්පදන් සබබේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිසිද්තියා ආකා සට්ටාචබුම්මට්ටා දේවානා ගාම හිද්දිිකා. පුnyaතං අනුමෝදිිත්වා චිරන්රක්කන්තුලෝක සාසනං ආකාසට්ටාචබුම්මට්ටා දේවානා ගාමහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක්කන්තු දේශන ආකාසට්ටාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තං අනුමෝදිත්වා චිරන්රක්කන්තුවන් සදා ඉදං ෝඥාතිීනං හෝතු සුපිතා හොන්තුඥාතයෝ ඉදංගෝඥාතිී නං හෝතු සුකිතා හුන්තුඥාතයෝ ඉදංගෝඥාතිී නම් හෝතු සුකිතා හුන්තුඥාතයෝ අප සමගේ ප්‍රාත්ථනාව ඉමිනාපුං්ඥකම් මේේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි බානපත්තියා ඉමිනාපුං්ඥකම් මේේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාවනි බානපත්තියා එමිනාකං්ඥකම්න්නේේ නෑ මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝ තූයාවනි බාන පත්තියා උබවහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාසවන්දාමි බන්තේ සුකීහොන්තු මයාකතන් පඥ්ඥන් සාමිනානුමෝදිි තබ්බන්. සාදු සාදු අනවෝදාමි. සාමිනා කතම් පුණ්ඥන් මයිහන්දා තබ්බන් සාදු අනුමෝදි තබබන් සාදු සාදු අනුමෝදාමී ඕකාසදවාරත්වේන කතන් සබ් බන් අච්චයන් කමතමී බන්තේ කමාමි කමි තබ්බන් ඕකාසකමාමි බන්තේ සුකී හන්තු දුතියම්පි ඕකාසකමාමි බන්තේ සුකීහන්තු අති්‍යම්පියෝකාසකමාමි බන්තේ අභිවාදන සීලිස්ස නිච්චංවද්දා පචායිනෝ චත්තාාරෝ දම්මාවඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලං අයුරාරෝග්්‍ය සම්පත්ති සගග සම්පත්ති මේ වච අො නි්බාන සම්පත්ති එමිනාතේ සමිද්ජතු සාදුසාස්ා සීලවන්තංගුණවන් තන් ප්ඥක් එෙත්තං අනුත්තරං දුල්ලබේනෑමයාලත් දන් පසිතුම් වන්දිතුන් අරං සාරිපුත්තාධිතේරා නං ආගතන් පටිපාටිය සද්දා සීලංදයවා සංබුද්ධ පුත්තන්නමා මහන් සාධූ සාදුූ සාදූ තෙරුවන් සරණයි. තරවන් සන්නයි සල්ල දෙනාටම අපිම පැත්තැං නිසන් දෙන්නා අඇය වගේම සිලදානාටම සතිමත් සතියක් වේවා කියලා ප්‍රර්ථනාක.